හොඳටම උගන්වන හොඳම ඔන්ලයින් විද්‍යාව පන්තිය 6 සිට 11 ශ්‍රේණිය දක්වා දේ දූ පුතුන්ට ඉතාම සරලව උගන්වන ආදරණීය විද්‍යාව ගුරුතුමා සම්පත් අබේවර්ධන ස්මාර්ට් බෝඩ් තාක්ෂණය ආකර්ෂණීය ගැන්වීම් රටාවත් සමග ඔබේ නිවසට පැමිණෙන සම්පත් සර්ගේ ඔන්ලයින් විද්‍යාව පන්තියට අදම ඔබේ දරුවා ඇතුළත් කරන්න සියලුම විමසීම් 0762 800යි 986 එමනම් අපි අද මේ අද තුන්වෙනි පාඩමේ ඒක ගැගීමද කරන්න තියෙන්නේ. හරි? right. පළවෙනි එක බලන්න. නෙවරදීව වඩාත් ගැළපෙන පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. right. පහත ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ. එතකොට පුතේ සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ මොකද්ද? මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවානේ. සමජාතීය සහ විෂමජාතීය කියලා මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා. සමජාතීය මිශ්‍රණයක ඒ මිශ්‍රණයේ තියෙන සංඝටකවල සංයුතිය හැමතැනකම එක හා සමානයි නේ. ඒක තමයි සමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ. සංයුතිය හැමතැනකම එකයි. වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට මොකද්ද මේකට ඕගොල්ලෝ කියන්නේ? මොකද්ද උත්තරේ මේකට? තිරිඟු පිටි මිශ්‍රණය සමජාතීයද විෂමජාතීයද? විෂමජාතීය. විෂමජාතීයයි නේ. පොල් තෙල් ආ ජලය විෂමජාතීය. විෂමජාතීය. right? පස්සා ජල මිශ්‍රණය. ඒකත් විෂමජාතීය. විෂමජාතීයයි නේ. තොර මධ්‍ය සාර ජලය අන්න සමජාතියයි නේ මධ්‍ය සාර තුල ජලය හොඳින් දිය වෙනවා නේ නැත්නම් ජලය තුල මධ්‍ය සාර හොඳින් දිය වෙනවා ඒක නිසා මේක තමයි උත්තරය right මධ්‍ය සාර හා ජලය මිශ්‍රණය තමයි සමජාතිය මිශ්‍රණය ඊළඟට කියනවා විෂමජාතිය මිශ්‍රණය වන්නේ නේ විෂමජාතිය මිශ්‍රණය කියලා කියන්නේ මිශ්‍රණයේ තියෙන සංඝටකවල සංයුතිය තනින් තනට වෙනස් right හොඳයි එතකොට එහෙම ගත්තොත් එහෙම බැටරි ඇසිඩ් කියන්නේ සමජාතියද විෂමජාතියද සමජාතිය සමජාතිය නේ බැටරි ඇසිඩ් කියලා කියන පුතේ තනක සල්ෆියුරික් කම්ලයි පුතේ noise එකක් එනවා කාගෙදද බැටරි ඇසිඩ් කියලා කියන්නේ තනක සල්ෆියුරික් කම්ලය සල්ෆියුරික් කම්ල නිසා ජලය හොඳින් දිය වෙනවා ඒක සමජාතිය right පිත්තල කියලා කියන්නේ සමජාතියද විෂමජාතියද විෂමජාතිය පිත්තල සමජාතිය ජාති පිත්තල කියන්නේ පුතේ සමජාතියයි නේ පිත්තල කියලා කියන්නේ මිශ්‍ර ලෝහයක් නේද මතකද මේ මේක මිශ්‍ර ලෝහයක් ඒක හැදලා තියෙන්නේ කොපර් කොපර් 65% සහ අනිත් එක මොකද්ද සින්ක් නේ සින්ක් 35% කොපර් සහ සින්ක් මෙන්න මේ අනුපාතයෙන් ඉතින් මේ සංයුතියක් නේ හැමතැනම ගත්තත් කොපර් 65යි. කොතනින් ගත්තත් සින්ක් 35යි. ඉතින් මේ සංයුතිය මේ මිශ්‍රණය කොතනින් ගත්තත් මේ සංයුතියම තමයි තියෙන්නේ. එතකොට පිත්තල නිෂ්පාදනයේදී මේව ද්‍රව කරනවානේ. පිත්තල ද්‍රව. උණු sorry. කොපර් උණු කරලා ඊට පස්සේ සින්ක් උණු කරලා එතකොට මේක ද්‍රවයක් නේ දෙකම ද්‍රව. දාලා හොඳට මිස් කරනවා. එතකොට මේ දෙන්න හොඳට මිස් වෙනවා. right? දැන් ඝන වුණාට පස්සේ තමයි ඒක ඝන ලෝහයක් බවට පත් වෙන්නේ නේ මිශ්‍ර ලෝහයක්. right? එතකොට මේක ඇවිල්ලා සමජාතීය මිශ්‍රණයක්. සමජාතීය මිශ්‍රණයක්. right? සේලයින් කියලා කියන්නේ සමජාතීයයි නේ සේලයින් කියලා කියන්නේ නිකන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයන්නේ. right? හැබැයි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙවෙයි තවත් විවිධ ලවණ වර්ග තියෙනවා. හැබැයි එක සමජාතියනේ හැම තැනකම ගත්තොත් සංගතිය සමානයි right එතකොට මේකට උත්තරේ තමයි මොනවද භූමි තෙල් හා ජල මිශ්‍රණය right භූමි තෙල් හා ජල මිශ්‍රණය right එතකොට මේක විෂමජාතියනේ මේ දෙන්නා මේ මිශ්‍ර නොවුනා කියලා කිව්වට නිකන් පොඩි ට්‍රේස් එකක් හරි තියෙනවා පොඩි පොඩි ප්‍රමාණයක් හරි right okay ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන සාධකයේ නොවන්නේ ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන සාධකයේ නොවන්නේ අපි ඉගෙන ගත්ත කාරණා කීයක්ද ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන සාධක මොනවද උතින් උෂ්ණත්වය ඊට පස්සේ ද්‍රව්‍යයේ ස්වභාවය ද්‍රවකයේ ස්වභාවය right ඊට අමතරව පීඩන කියන්නේ වායුවල ද්‍රව්‍යතාවය ගැන කතා කරොත් එතෙන්දී පීඩනයත් බලපානවා වායුවක පීඩනයත් බලපානවා
වායුවල ද්‍රව්‍යතාවය සඳහා බැලුවොත් ද්‍රවයක ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන්නේ උෂ්ණත්වයයි ද්‍රාවකයේ ස්වභාවයයි ද්‍රව්‍ය ස්වභාවයයි නේ. එතකොට මේ සාන්ද්‍රණය කියන එක අදාළ නැහැ. ද්‍රව්‍යතාවයට සාන්ද්‍රණය කියන එක අදාළ නැහැ නේ. රයිට්. සාන්ද්‍රණය කියලා කියන්නේ ඒකක නේ යම්කිසි සංඝටකයක ඒකක පරිමාවක ස්කන්ධය නේ. සෝරි. ඒකක පරිමාවකට අනුව මවුල ප්‍රමාණය නේ. සාන්ද්‍රණය කියලා කියන්නේ. රයිට්. ඒකක පරිමාවකට අනුව මවුල ප්‍රමාණය. රයිට්. ඕකේ. එතකොට 3ට 4 උත්තර. සේලයන් ද්‍රාවණය ලෙස හඳුන්වන්නේ සේලයන් කියන්නේ මොනවද? සේලයන් කියන්නේ මේ දීලා තියෙන උත්තරවලින් මොකද්ද ගන්න පුළුවන්? මෙයානේ තනක සෝඩියම් ක්ලෝරයිඩ්. තනක සෝඩියම් ක්ලෝරයිඩ්. සමාන පරිමාවක ඈ 4ට 2 ගන්න පුළුවන් නේ. බෑ බෑ බෑ. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ගන්න බෑ. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් කියන පොතේ සෝඩියම් ක්ලෝරයිඩ් මේද ඈ 4ට 2 4ට 2 ආ හා ඔ 2 2 මෙයා සෝඩ මෙයා 4ට 2 එන්නේ තනක සෝඩියම් ක්ලෝරයිඩ් එක තමයි කියන්නේ එනේ සර් ඈ නෑ මඩ හරියේ සර් හරි හරි 4ට 2 තමයි තනක සෝඩියම් ක්ලෝරයිඩ් 4ට 2 තමයි තනක සෝඩියම් ක්ලෝරයිඩ් සමාන පරිමාවක උණු ජලයේ දියවන ලුණු ප්‍රමාණය සහ ඇල් ජලයේ දියවන ලුණු ප්‍රමාණය අතර සම්බන්ධය. ඔව්. දැන් මේ ද්‍රව්‍යතාවයේ පිළිබඳ එකක් නේ. හරි ද්‍රව්‍යතාවය. රයිට්. සමාන පරිමාවක උණු ජලයේ දියවන ලුණු ප්‍රමාණයයි ඇල් ජලයේ දියවන ලුණු ප්‍රමාණයයි අතර මොකක්ද තියෙන සම්බන්ධය? සෝරි. මුදේ ද්‍රව්‍යතාවය වැඩි මොකක් මොකේද මෙතන? ඇල් ජලයේ ද්‍රව්‍යතාවය වැඩි උණු ජලයේ ද්‍රව්‍යතාවය වැඩි ද්‍රව්‍යතාවය වැඩි මොකේද උෂ්ණත්වය වැඩි වෙද්දිද ද්‍රව්‍යතාවය වැඩි වෙන්නේ උෂ්ණත්වය අඩු වෙනකොටද උෂ්ණත්වය වැඩි වෙද්දි ආ උෂ්ණත්වය වැඩි වෙනකොට දීවෙන ප්‍රමාණය වැඩි නේ දීවෙන ප්‍රමාණය වැඩි මොකද්ද ද්‍රව්‍යතාවය කියලා කියන්නේ ද්‍රව්‍යතාවය කියලා කියන්නේ නේද ග්‍රෑම් 100කින් යුතු ද්‍රාවකයක් තුල නේද ග්‍රෑම් 100කින් යුතු ද්‍රාවකයක් තුල දිය කළ හැකි උපරිම ද්‍රව්‍ය ස්කන්ධය නේ උපරිම ද්‍රව්‍ය ස්කන්ධ right අපිට සරලව කියන්න පුළුවන් ඒක තමයි ද්‍රව්‍යතාව කියන්නේ. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට දිය වෙන ප්‍රමාණය වැඩි. උෂ්ණත්වය අඩු වෙනකොට දිය වෙන ප්‍රමාණය අඩුයි නේ. ඒ කියන්නේ දැන් ඇල් ජලයේ සීනි දියනට වඩා උණු ජලයේ සීනි දිය වෙන්නේ නේද? එතකොට මෙතන ඇල් ජලයට වඩා උණු ජලයේ වැඩිපුර දියවි. හරිද වැරදිද ප්‍රකාශය? ඇල් ජලයට වඩා උණු ජලයේ වැඩිපුර දියවි. හරිද වැරදිද? ඒක හරිනේ නේ. ඒක හරි. ඒක හරි. අනිත්‍යවත් බලමු. ඇල් ජලයට වඩා උණු ජලයේ අඩුවෙන් දියවි. නෑ එහෙම වෙන්නේ නෑ. ඇල් ජලයට වඩා උණු ජලයේ අඩුවෙන් දියවෙන්නේ මොනවද? මොනවද තියෙන්නේ? වායු වායුනේ. වායුවක ද්‍රව්‍යතාවය ගැන අපි සැලකුවොත් උෂ්ණත්වය වැඩි වෙන්න වායුවක් ද්‍රාවකයක් තුද දියන ප්‍රමාණය අඩු වෙනවා රයිට් වායුවක හැබැයි මේ වායුවක් ගැන නෙවෙයි මේ කියන්නේ නේ ඒකෙන්ද මේ ප්‍රකාශය වැරදි ඇල්ලා උණු ජලයේ සමාන දියවේ කියන එකත් වැරදි මේකත් වැරදි නේ ඒක තමයි හරි උත්තර රයිට් ඊළඟ කියන නිර්ද්‍රව්‍ය ද්‍රාවකයක් වන්නේ කියලා කියනවා. මොකද පුතේ නිර්ද්‍රව්‍ය ද්‍රාවකයක් කියලා කියන්නේ. මොකද ඔකට උත්තරේ? නිර්ද්‍රව්‍ය ද්‍රාවකයක් වන්නේ කියලා තියෙනවා. ජලයේ ද්‍රවීයද නිර්ද්‍රවීයද? ජලය ජලයේගත් ද්‍රවීයද නිර්ද්‍රවීයද? ජලය ද්‍රවීයයි නේ. ජලයේ ද්‍රවීයයි. නේ. ජලය ගත්තොත් ද්‍රවීයයි නේ. අපි ගත්තොත් එහෙම ජල අණුවක් ගත්තොත් එහෙම නේද? ඕ මේකට කෝණික හැඩයක් නැති වෙන්නේ. රයිට්.
කෝණික හැඩයක් නිතරම මෙතන මෙයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක තියෙනවා. ඒතර මේකෙන්ද මෙයා නේද ඩෙල්ටා ඍණ මේගොල්ල ඩෙල්ටා ධන. නේ. ඉතින් මෙයා ද්‍රවීයයි. අමෝනියත් ද්‍රවීයද නිර්ද්‍රවීයද? අමෝනියා ද්‍රවීයයි. ඔව් අමෝනියා ද්‍රවීයයි. නේ. අමෝනියා ද්‍රවීයයි. එතකොට මෙයාගේ මෙහෙම නයිට්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා පහින් තුනක් ගියා මේ සහසංයුජ බන්ධන වලට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා ඒකින්ද මෙයා නේද මෙයා මේකෙහිඳ මෙයා ද්‍රවීය right ෆෝමලින් ගත්තොත් එහෙම ෆෝමලින් ද්‍රවීයද නිර්ද්‍රවීයද ද්‍රවීය ඔව් ෆෝමලින් උත්පුතේ නිර්ද්‍රවීය right ෆෝමලින් කියල කියන්නේ මෙන්න මේක right formalin කියන්නේ මෙන්න මේක මෙතනත් මේ ඔක්සිජන් මත එකතරා ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා right එකින්ද යා ද්‍රවීයයි right ତରපොත මෙතන ජලය ද්‍රවීයයි අමෝනියා ද්‍රවීයයි formalin ද්‍රවීයයි petrol කියලා කියන්නේ නිර්ද්‍රවීය හයිඩ්‍රෝකාබනයක් නේද ତର මේ වගේ අර මෙහිම ඉලෙක්ට්‍රෝන නැහැ මේ වගේ මෙයාලගේ නේ. ඒකට උත්තරේ තමයි පෙට්‍රල්. පෙට්‍රල්. right වායුවක ද්‍රව්‍යතාවය පිළිබඳ සත්‍ය වන්නේ නේ දැන් මෙහෙම හිතා ගන්න ඕනේ දැන් වායුවක ද්‍රව්‍යතාව කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා වතුරේ නේද ඔක්සිජන් දිය වෙනවා කාබන් ඩයොක්සයිඩ් මද වශයෙන් දිය වෙනවා නයිට්‍රජන් වායුව මද වශයෙන් දිය වෙනවා අපි වතුර රත් කරනකොට අර බුබුලු බුබුලු වගේ යන්නේ මොනවද ඒ වායු බුබුලු තමයි පිටවෙන්නේ right අපි වතුර රත් කරනකොට ජලයේ දියවිලා තියෙන වායු බුබුලු තමයි කියන්නේ ජලයේ දියලා තියෙන වාතය තමයි මේ බුබුලු බුබුලු වශයෙන් පිටවෙන්නේ. ඒ කියන්නේ රත් උෂ්ණත්වය වැඩි වෙනකොට දියවිලා තියෙන වාතය මොකද වෙන්නේ? ඉවත් වෙනවා. right? ඒ කියන්නේ ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙන්නේ. ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. නේ? වායුවක ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ද්‍රාවකයේ උෂ්ණත්වය වැඩි වෙනවා. right? එතකොට උෂ්ණත්වය අඩු වෙන තමයි දියවන ප්‍රමාණය වැඩි වෙන්නේ නේ. ඒ කියන්නේ සිසිල් බීම එහෙම නිෂ්පාදනයේදී සීත කරනවා නේ. කියන්නේ සිසිල් බීම නිෂ්පාදනයේදී සිසිල් ජලය තුළට තමයි කාබන් ඩයොක්සයිඩ් දිය කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායු. ඒතර ඒ තුළ හොඳට දිය වෙනවා. right? හරි. එතකොට අපි සිසිල් බූම් බෝතලේ අර කඩනකොට මූඩිය කඩනකොට අර දියලා තියෙන වාතය, කියන්නේ පීඩන ලක් වෙලා තියෙන වාතය තමයි පෙන වගේ නේ උඩට එන්නේ නේ. right? බුබුලු නම් වෙන්නේ නේ. right? මේකට උත්තරේ උෂ්ණත්වය වැඩි වෙන විට වායුවක ද්‍රව්‍යතාවය වැඩි වේ. හරිද වැරදිද? මේක වැරදි නේ වැරදි. උෂ්ණත්වය අඩු වන විට වායුවක ද්‍රව්‍යතාවය වැඩි වේ. ඒක හරිද වැරදිද? හරි. ඒක හරි. උෂ්ණත්වය වායුවක ද්‍රව්‍යතාවය සඳහා බලපෑමක් නැතලු නේ. ඒකත් වැරදි. මේකට උත්තරේ මේක නේ. කොහොල්ල හොඳින්ම දියවන ද්‍රාවණය වන්නේ ඔගොල්ලෝ දන්නවනේ මොකද්ද? භූමිතෙල් නේ භූමිතෙල්. කොහොල්ල කියන්නේ නිර්ද්‍රවීයයි භූමිතෙල් කියන්නේ නිර්ද්‍රවීයයි. පිත්තලවල අඩංගු සංඝටකය මොකද්ද? මම ඉස්සලක් කිව්වනේ පිත්තල කියන්නේ මොනවද පුතේ? කොපහ සින් නේ කොපහ සින් right? ඒතර කොප සිර 65ක් තියෙනවා. සින් 100ට 35ක් තියෙනවා.
ද්‍රව්‍ය හිස්තනක් නේ සමානයි ද්‍රාවණියලු. මොකද පුතේ මෙතන ඉන්නේ හිස්තන රයත් වන්නේ. ද්‍රව්‍යයයි ද්‍රාවකයයි දෙන්නට තමයි අපි කියන්නේ මොකද? ද්‍රාවණේ කියලා කියන්නේ නේ. හරිම ලේසි නේ. මෙතන ඉන්න ඕන මොකද? ද්‍රාවකය නේ. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි උත්තරේ ද්‍රාවකය. ඒක නම් ලේසි. ඊළඟට කියනවා ඊළඟට කියනවා ජලය ග්‍රෑම් 100ක් තුළ සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 20ක් දිය කරනු ලබයි. එහි ජලයේ සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස. මොකද පුතේ ස්කන්ධ භාගය කියලා කියන්නේ නේ ස්කන්ධ භාගය. දැන් මෙතන අහන්නේ ජලයේ ස්කන්ධ භාගයනේ. ඒතර ජලයේ ස්කන්ධ භාගය සමානයි නේද ජලයේ ස්කන්ධය. රයිට්. ජලයේ ස්කන්ධය බෙදන්න ඕන ද්‍රාවණයේ මුළු ස්කන්ධයෙන් නේ. ඒක බෙදන්න ඕන ද්‍රාවණයේ මුළු ස්කන්ධයෙන්. ඕකනි ස්කන්ධ භාගයේ සමීකරණය නේද? එතකොට ජලයේ ස්කන්ධය දැන් මෙතන තියෙන්නේ ජලයේ ග්‍රෑම් 100ක් තුළ සෝඩියම් ක්ලෝරයිඩ් 20යි. එතකොට ජලයේ ග්‍රෑම් 100යි නේද? එතකොට 100යි ග්‍රෑම්. එතකොට ද්‍රාවණයේ මුළු ස්කන්ධය වෙන්නේ මේ 100යි මේ 20යි නේ 120යි. ඔව්. උත්තරේ මොකද්ද? මට මේ ලියා ගන්න බැරි ගියා. කෝකේද? කෝකේද? 10ට. සර් 10 එක එක ද්‍රාවකද? 10 එක මෙන්න මෙයා ඉන්න උත්තරේ ද්‍රාවක. දැන් සර් 11 11. 11 තමයි දැන් මේ තාම හදන්නේ. 11 තමයි හදනවා නේ. ආහන් ස්කන්ධ භාගය නහන්නේ. ජලයේ ස්කන්ධ භාගය නහන්නේ. ස්කන්ධ භාගය සමානයි ජලයේ ස්කන්ධය බෙදෙනවා ද්‍රාවණයේ මුළු ස්කන්ධය. ඒතර ජලයේ ස්කන්ධය පුතේ මෙතන දීලා තියෙනවා ග්‍රෑම් 100යි. ද්‍රාවණයේ මුළු ස්කන්ධය කියලා කියන්නේ ජලයේ ස්කන්ධයේ ධන සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය. ඒ කියන්නේ ග්‍රෑම් 120යි නේ. ඒතර මේ ස්කන්ධ භාගයක් විතර ගත්තොත් එහෙම කියලා පුතේ. නේ? මේක 20ෙන් බෙදුනොත් එහෙම නේ. පහ බෙදීම 6. පහ බෙදීම 6 නේ. ඒතර මොකද උත්තරේ? මෙන්න මේක තමයි උත්තරේ. right පහ බෙදීම 6. ඒතර ස්කන්ධ භාගයකට ඒකක එහෙම නැහැ. ඒකක නැහැ උවට. right ඇයි මේ කැපිලා යනවනේ නේ. මේ ජීට මේ ජී කැපිලා යනවා. right ඒකකට ඒකක කැපිලා යනවා. ඉත ස්කන්ධ භාගයට පරිමා භාගයට ඊට පස්සේ උවට ඒකක නැත. මේකත් ලියා ගන්න මේ පැත්තකින් හැදිවි නැති කට්ටේ ඉන්නවා. හරි නේද ඒක? right ස්කන්ධ භාගයේ සම්මත ඒකකය. එතකොට පුතේ ස්කන්ධ භාගයේ ඒකකයක් තියෙනවද? නැහැ. ඒකකයක් නැහැ. ඒකකයක් නොමැත. මොකද ඒක අනුපාතයක් නේ. ඒක අනුපාතයක්. ඒ අනුපාත වලට ඒකක නැහැ. right හරි ඊළඟ එක බලන්න. මධ්‍යසාර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 500ක් ජලය ඝන සෙන්ටිමීටර 400ක් ඇත. එයි මධ්‍යසාර සංයුතිය පරිමා භාගයක් ලෙස. ඉතින් අර වගේම තමයි නේ. පරිමා භාගය කියන්නේ මොකක්ද? තමයි නේ පරිමා භාගය කියලා කියන්නේ. පරිමා භාගය සමානයි
පරිමාණ භාගය සමානයි. අහන්නේ කාගේද? මධ්‍යසාරවල සංයුතිය. මධ්‍යසාරවල පරිමාණ භාගය තමයි අහන්නේ. ඒකට අපි උඩින් යන්න ඕන නේද? පරිමාණ භාගය සමානයි මධ්‍යසාරවල නහන්නේ. ඉතින්දා මධ්‍යසාරවල නේද? මධ්‍යසාර පරිමාණ බෙදන්න ඕන ද්‍රාවණයේ මුළු පරිමාණ. ද්‍රාවණයේ මුළු පරිමාණ. රයිට්? එතකොට එනවනේ. එතකොට මෙතන දීලා තියෙනවා මධ්‍යසාර ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 500ක් කියලා දීලා තියෙනවානේ. එතකොට එහෙනම් මෙතන 500යි. එතකොට ද්‍රාවණයේ මුළු පරිමාව මේ 500යි මේ 400යි නේ 900. ඝන සෙන්ටිමීටර් right. එතකොට මේ ඒකකයට ඒක කැපිලා යනවා නේ. ඒ කියන්නේ පුතේ පහ බෙදීම 9 නේ එන්නේ නේද? බිඳුනම පහ බෙදීම 9. මෙන්න උත්තරේ. මේ පහ බෙදීම 9. හරි නේද? ඒක උත්තරෙත් හරිනේ. right ඊළඟ එක බලන්න. ඊළඟ කියනවා ඝන සෙන්ටිමීටර 250ක් පරිමාව ඝන ඩෙසිමීටර වලින් දැක්වූ විට. දැන් ඔයගොල්ලෝ දන්නා පුතේ right ඝන ඩෙසිමීටරයක් කියලා කියන්නේ කොච්චරද? සෙන්ටිමීටර 1000ක්. ඔව් මිලිලීටර 1000ක්. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර 1000ක් සමානයි ඝන ඩෙසිමීටර 1කට නේ. ඒක අමුතු දෙයක් නෙවෙයි නේ. ඉතින් මේක ඝන ඩෙසිමීටර වලින් දැක්කොත් එහෙම මොකද වෙන්න ඕන? ඒ කියන්නේ 250 බෙදන්න ඕන කියන්නේ නේ. 250 නේ. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 250 බෙදන්න ඕන කියන බෙදන්න ඕන. 1000 බෙදන්න ඕන. ඝන සෙන්ටිමීටර 1000 බෙදන්න. ඒතර උත්තරේ කී දෙන්නේ? 0.25. ඔව්. 0.25 හැබැයි ඒතර ඒකකය ඝන ඩෙසිමීටර. ඩෙසිමීටර. මෙන්න මේක තමයි උත්තරේ. හතරෙන් එකක් නේ ඝන ඩෙසිමීටර 0.25. ඊළඟ කියන සාන්ද්‍රණය මනින සම්මත එකකේ සාන්ද්‍රණය මනින සම්මත එකකේ මොකද්ද? ඝන ඩෙසිමීටරයට මවුල නේ ඝන ඩෙසිමීටරයට මවුල. right. සාන්ද්‍රණය මනින සම්මත එකකේ ඝන ඩෙසිමීටරයට මවුල. ඉතින් මේ මේ හරි උත්තරේ මොකද්ද? මෙන්න මේක නේ. okay. ඝන ඩෙසිමීටරයට මවුල නේ. සාන්ද්‍රණය කියලා කියන්නේ ඒකක පරිමාවක ඇති මවුල ප්‍රමාණය නේ. යම්කිසි සංඝටකයක ඒකක පරිමාවක ඇති මවුල ප්‍රමාණය අපි කියන මොනවද? සාන්ද්‍රණය නේ. මේක ද්‍රාවණයේ සංයුතිය නිවැරදිව තිබිය යුතු අවස්ථාව. පුතේ අපි ද්‍රාවණයක් හදනකොට ඒකේ සංයුතිය, ඒ කියන්නේ ඒකේ තියෙන සංඝටක හරියටම තියෙන්න ඕන. හරියටම තියෙන්න ඕන හදද්දී. තේ එකක් හදනකොට හරියටම තියෙන්න ඕනද? තේ එක හදනකොට හරියටම සීනි ටික, තේ කුඩු ටික හරියටම තියෙන්න ඕනද? නෑ මෝ නෑ නේ. ඒක මේ පොඩ්ඩක් වෙනස් වුණා කියලා මම මැරෙන්නේ නෑනේ නේ. මුකුත් වෙන්නේ නෑ. right. ආහාර සැකසීමේදී ඒක හරියට වෙනවද? එහෙම වෙන්නේ නෑනේ නේ. එකම පුද්ගලයා ආහාර සැකසුවත් සංයුතිය වෙනස් වෙනවා නේ. මොහොතින් මොහොතට වෙනස් වෙනවා නේ. right. ඒකනේ සමහර කාලවල ලුණු එහෙම මදි වෙන්නේ නේ. right. නේද? දැන් සමහර හොද්දක් හදනකොට ඕන ලුණු අම්මා තියෙන ලුණු මදි වෙනවා. ඉතින් අම්මම නිතින් වෙනදත් හොද්දා හදන්නේ.
සංගතිය වෙනස් වෙලා ලුණු දාන්නේ ලුණු සංගතිය වෙනස් වෙලා right කෝඩියන් හදද්දිත් එහෙම ඕනද නෑ හැබැයි සේලයන් හදනකොට පුතේ ඒක හරියටම තියෙන්න ඕන right සේලයන් හදනකොට නේ අපි කියන්නේ පරිමාමිතික ද්‍රාවණෙන් හදන්න ඕන නේ ඒක એટલે කියන්නේ ඒක තියෙන්න ඕන සංඝටක හරියට තියෙන්න ඕන ප්‍රමිතියට තියෙන්න ඕන ප්‍රමිතියට right හරි එතන මගේ උත්තරේ මොකද්ද සේලයන් ද්‍රාවණ සෑදීමේදී නේ ඊළඟට මේක ග්ලූකෝස් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 250 තුල ග්ලූකෝස් ග්‍රෑම් 45ක් ඇත එහි ග්ලූකෝස් සාන්ද්‍රණය අහනවා ග්ලූකෝස් සාන්ද්‍රණය අහනවා right එතන මුත්තේ මෙතන ඔන්න දීලා තියෙන අපිට නේ කාබන් වල ඔක්සිජන් වල හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය දීලා තියෙනවා right එහෙමනම් අපි මුලින්ම හොයා ගන්න ඕන මෙයාගේ ග්ලූකෝස් වල මොකද හොයා ගන්න ඕන මෞලික ස්කන්ධය හොයා ගන්න ඕන නේ right ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය හොයා ගන්න ඕන right ග්ලූකෝස් වල මෞලික ස්කන්ධ ඔයගොල්ලෝ දන්නවනේ ग्लूकोस मौलिक स्कंद हाइड्रोजन दास ऑक्सीजन ऑक्सीजन दास हाइड्रोजन इक वीम हाय ग्लूकोस मौलिक दासवेडिक्रीम मौलिक स्कंदा मौलिक ग्राम दान දාසිය වැඩි කිරීම 6 නේ 180ක් එනවා මෞලික ස්කන්ධය මෞලික ග්‍රෑම් 180 right හොඳයි මේ යගේ දැන් අපි ඔන්න දැනගත්තා ඒක ඔන්න පැත්තකින් තියාගත්තා right ඊට පස්සේ අපි බලන්න ඕනේ 250 තුල කොච්චර මෞල ප්‍රමාණයක් තියෙනවද කියලා අපි බලන්න පුතේ right එතකොට 250 තුල right දර ග්ලූකෝස් වල සාන්ද්‍රණය නහන්නේ දැන් මේ 250 තුල මේ ග්‍රෑම් 45 නේ එතකොට ග්‍රෑම් 45ක් කියලා කියන්නේ නේද? ඒ කියන්නේ 250ක් තුල right ඝන සෙන්ටිමීටර 250ක් තුල තියෙනවා ග්‍රෑම් 45. හරි? එහෙමනම් සාන්ද්‍රණය කියන්නේ එහෙමනම් මේක තියෙන්න ඕන කොච්චරකද? ඝන සෙන්ටිමීටර 1000ක් තුල කොච්චරද එන ස්කන්ධය කියලා අපි බලමු. හරි? නේ ඒ කියන්නේ එතකොට 250 වැඩි කිරීම නේ මේක 4 වෙනවා 4 වැඩි කිරීම 45 කියලා කියන්නේ කීයද 180යි නේ 180යි ග්‍රෑම් right ඒ කියන්නේ 250 තුල ග්‍රෑම් 45ක් තියෙනවා නම් අපි බලනවා සාන්ද්‍රණය කියන්නේ පුතේ ඝන ඩෙසිමීටරෙන්නේ ඝන ඩෙසිමීටර කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් නේ ඒකයි මේ 10න් වැඩි කරන්නේ එහෙනම් 1000ක් තුල තිබිය යුතු ග්ලූකෝස් ස්කන්ධය හොයාගත්තා 180යි ග්‍රෑම් දැන් මොකද කරන්නේ අපි දැන් නේ අර n සමානයි සිම්පල් ලෙම්බෙදීම කැපිටල් ලෙම් දැම්මොත් එහෙම නේ එතකොට මේක මවුල ප්‍රමාණය කර ගන්නවා නේ ඇත්තට මේ මවුල එකයි බලන්න දෙයක් නැහැ මවුල එකයි නේ එතකොට මෙතන n සමානයි m කියලා කියන්නේ ග්‍රෑම් 180යි මවුලක ස්කන්ධය කියලා කියන්නේ 180යි මවුලේට ග්‍රෑම් एक एन समानाई एक मऊल एक इनकेन मऊल एक मैं सांड्रे गण डेसीमीटर या मऊल एक इन सांड्रे
මේක මෙච්චර හදන්න ඕනේ නැහැ. මම මේ හදලා පෙන්නන්නේ හදන ක්‍රමය පෙන්නන්නේ. රයිට්? පැහැදිලිද ඒක? ඔව් සර්. ඔව් සර්. Right. ඒකක පරිමාවක අඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය මොකද පුතේ? සාන්ද්‍රණය. සාන්ද්‍රණය. මොකද මතක තියාගන්න. ඒකක පරිමාවක අඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය සාන්ද්‍රණය ලෙස හඳුන්වනවා. Right? ඒකක පරිමාවක අඩංගු ද්‍රව්‍ය මවුල ප්‍රමාණය සාන්ද්‍රණය ලෙස හඳුන්වනවා. නේ? Okay. ඊළඟට මෙතන ප්‍රමාණික ද්‍රාවණ සකස් කිරීමට භාවිතා කරන ස්කන්ධය මැනීමට භාවිතා කරන්නේ මේ තියෙනේ වගේ පුතේ ප්‍රමාණික ද්‍රාවණ හදන්න මොන මොකද්ද අපි හරියට කිරා ගන්න එපා ස්කන්ධය හරියට නේ දුනුතරාදීන් පුළුවන් හරියට කිරා ගන්න නිවැරදිව පොඩි පොඩි ග්‍රෑම් මිලිග්‍රෑම් ප්‍රමාණවලින් බෑනේ නේ තරාදීන් බෑ තැටි තරාදීන් බෑ බිම් තරාදීන් බෑ මොකද රසායනික තුලාවනේ රසායනික තුලාව රසායනික තුලාව එහෙම නැත්නම් සිව්දඩු තුලාව රයිට් සිව්දඩු තුලාව නැත්නම් රසායනික තුලාව රයිට් මිශ්‍රණයක සංයුතිය මවුල ප්‍රමාණය පරිමාව ඇසුරින් ප්‍රකාශ කළ විට මොකක්ද දෙන්නේ මවුල භාගයේ ඔව් මවුල ප්‍රමාණය පරිමාව ඇසුරින් ප්‍රකාශ කරපුවාම මොකක්ද දෙන්නේ අපි එකට කියන්නේ මොකද්ද මවුල භාගය මවුල භාගයනේ මවුල භාගය රයිට් මවුල භාගය මවුල භාගය රයිට් නේද අඩංගු මවුල ප්‍රමාණය එතකොට මවුල උඩින් එනවා මවුල යටින් එනවා පරිමාව ඝන ඩෙසිමීටර අපොඩ එන පොඩ එන මෙතන අවුලක් ඈ මේක වැරදි උතා මොකක්ද දෙන්නේ උත්තරේ මොකක්ද දෙන්නේ සාන්ද්‍රණ 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 නේ ඝන ඩෙසිමීටර මවුල ඒ කියන්නේ මවුල බෙදීම පරිමාව මවුල භාගය කියන්නේ පුතේ මොකද්ද මවුල භාගය කියලා කියන්නේ මිශ්‍රණයක නේ මවුල භාගය කියන්නේ මේක මවුල භාගය කියලා කියන්නේ මේක. මවුල භාගය කියලා කියන්නේ අපි යම්කිසි සංඝටකයක මවුල ප්‍රමාණය. අපි ඒ කියලා සංඝටක කියලා. ඒහි මවුල ප්‍රමාණය. බෙදීම ද්‍රාවණයේ මුළු මවුල ප්‍රමාණය. right ද්‍රාවණයේ මුළු මවුල ප්‍රමාණය. අන්න ඒක තමයි මවුල භාගය කියලා කියන්නේ. තොර මවුල භාගයටත් ඒකක නැත. right ස්කන්ධ භාගයට ඒකක නැහැ. පරිමා භාගයට ඒකක නැහැ මවුල භාගයටත් ඒකක නැහැ හරි හැබැයි සාන්ද්‍රණයට ඒකක තියෙනවා ඒ කියන්නේ මවුල ප්‍රමාණය පරිමාව ඇසුරින් ප්‍රකාශ කරපො තේරුණාද ඒක හා ඔව් සර් හරි ඊළඟක බලන්න අම්මා සහල් වලින් ගල් වැල ඉවත් කිරීමට භාවිතා කරන වෙන් කිරීමේ ශිල්ප ක්‍රමය මොකද්ද? ගැරීම. ගැරීමනේ. මෙන්න මොනවා කරන්නද? නේ ගැරීම. එකද ඉතින් හරි ශිල්ප ක්‍රමයක් තියෙන්න ඕනේ. හරි? ඕක හැමෝටම කරන්න බෑ. හාල් ගන්නවා කියන්නේ ටෙක්නික් එකක්. හරි හැමෝටම කියලා අනේ මමත් දෙන්න කියලා හාල් ගරුවොත් එහෙම හොඳට තියෙයි නේ. ගල් තමයි කන්න වෙන්නේ, රයිට්? ඒකින් දා හාල් ගන්නත් හරි ඉගෙන ගන්න ඕනේ. හරි දැන් එන හාල් වල නම් ගල් වැලි ඉවත් කරලා නේ තියෙන්නේ නේ හැබැයි ඉතින් සමහර තමත් ගල් වැලි තියෙන ඉවත් තියෙන රයිට් ඒකින්දා හාල් ගැරීමත් මේ ලීසි වැඩක් නේ රයිට් ඒක ශිල්ප ක්‍රමයක් ඒ කියන්නේ මේ කියන්නේ ශිල්ප ක්‍රමය කියලා කියන්නේ රයිට් ඕකේ
විද්‍යාගාරයේ පෙරීම සඳහා බහුලව භාවිතා වන පෙරහන මොකද පුතේ? අපි වැඩිපුරම භාවිතා කරන්නේ පෙරහන් කඩදාසි. නමෙන් තියෙනවනේ පෙරහන් කඩදාසි කියලා. නමත් පෙරහන්. ඒ කියන්නේ පෙරහන් පෙරහන් තමයි වස් ගන්නෙ නේ. පෙරහන් කඩදාසි. ද්‍රාවක නිස්සාරණ සඳහා විද්‍යාගාරයේ භාවිතා කරන උපකරණය ද්‍රාවක නිස්සාරණ සඳහා. මොකද්ද? මොකද මෙතන භාවිත කරන්නේ? බේරුම් පුනීද. බේරුම් පුනීද. නේ. ද්‍රාවක නිස්සාරණ සඳහා භාවිතා කරන්නේ බේරුම් පුනීද. ආසවනයේදී වාෂ්ප සිතිල් කිරීමට භාවිතා කරන විද්‍යාගාර උපකරණය වන්නේ ආසවනයේදී නේද? වාෂ්ප සිතිල් කරන මොකද මෙතන භාවිතා කරන්නේ? ලිබික් කන්ඩෙන්සර් අනේ හරිම ලේසිනේ ලිබික් කන්ඩෙන්සර් රයිට් ලිබික් කන්ඩෙන්සර් සත්‍ය වන්නේ කියලා අහනවා ස්පටිකීකරණේ ලුණු නිපදවයි හරිද වැරදිද ස්පටිකීකරණේ ලුණු නිපදවන්න බැරිද පුළුවන් නේ දැන් ලංකාවේ ලුණු නිෂ්පාදනයේදී වාෂ්පීකරණය සහ ස්පටිකීකරණය කියන දෙකම යූස් නේ ඒ කියන්නේ වාෂ්පීකරණේ මොකද වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර වෙනවා නේ සාන්ද්‍ර වුණාම පස්සේ එයාගේ ද්‍රාව්‍යතාවයේ උපරිම මට්ටමටම ගියාට පස්සේ මොකද වෙන්නේ දැන් මෙයා ස්පටිකීකරණයට පත් වෙනවා ඒ කියන්නේ ස්පටිකීකරණය මෙතෙන්දි ලුණු නිපදවන්න පුළුවන් රයිට් ඒ වගේම තමයි පිට රටවල ඒ කියන්නේ ලුණු නිලේ ඒවා නැති රටවල මුහුදු ජලය අරන් කෙලින්ම එතන කෙලින්ම වාෂ්පීකරණය කරනවා නේ කෙලින්ම වාෂ්පීකරණය කරනවා එතනත් අන්තිමට වෙන්නේ ස්පටිකකරණය තමයි වෙන්නේ රයිට් ඒ කියන්නේ මේක හරි මේක හරිය රයිට් ඊළඟ කියනවා පුනස්පටිකීකරණය සංසුද්ධ සංඝටක ලබා ගනි හරිද වැරදිද හරිනේ නේ පුනස්පටිකීකරණයදී අපි කරන්නේ අසංසුද්ධ අසංසුද්ධ ඝන නේ අසංසුද්ධ ඝන ද්‍රව්‍ය කියන්නේ ඝන ස්පටික මොකද වෙන්නේ දිය කරනවා නේ ද්‍රාවණයක් හදනවා ද්‍රාවණයක් හදලා ඒක මොකද කරන්නේ ආය ස්පටිකීකරණ ලක් කරනවා අඩු උෂ්ණත්වයේ. ඒතර අඩු උෂ්ණත්වයේ ස්පටිකීකරණ ලක් කරනකොට මොකද වෙන්නේ මොකද? අර ඒකේ කියන අපද්‍රව්‍ය අයින් වෙලා සංසුද්ධ ඒ ද්‍රව්‍ය විතරක්ම ස්පටිකීකරණ ලක් වෙනවා නේ. රයිට්. ඒකයි පුනස්පටිකීකරණය කරන්නේ රයිට්. සගන්ධ තෙල් නිපදීමට ද්‍රාවණ නිස්සාරණය භාවිත කරයි. සගන්ධ තෙල් නිෂ්පාදනයට ද්‍රාවණ නිස්සාරණය භාවිත කරනවද නැද්ද? කරනවානේ එතකොට මේකේ මේ තුනම හරි ABC කියලා තුනම හරි රයිට් කුමාලාසෝනේ මගිනුත් පුළුවන් සංගන්ධ තෙල් නිෂ්පාදනය කරන්න ඒ වගේම තමයි ද්‍රාවණ නිස්සාරණය මගිනුත් පුළුවන් රයිට් සරල ආසෝනේ යොදාගන්නේ සරල ආසෝනේදී මොකද්ද කරන්නේ සරලාසවනේදි කියන්නේ ද්‍රාවණයක් තියෙනවා ඒ ද්‍රාවණයේදී වාෂ්පශීලී එක සංඝටකයයි තියෙන්නේ නේ එතකොට ඒක සංඝටකය ඒ වාෂ්පශීලී එක සංඝටකය අයින් කරන්න අපි මොකද පාවිච්චි කරන්නේ සරලාසවනේ යොදා ගන්න කොතෙන්ද මෙතන බොරදල් පිරිපාදු කරන්න මොකද අපි භාවිත කරන්නේ මොන ආසවනේද බොරදල් පිරිපාදු භාවිත කරන්නේ භාගික ආසවනේ නේ භාගික ආසවනේ කියන්නේ වාෂ්පශීලී සංඝටක කීපයක් තියෙනවා ඊට පස්සේ වායු ගෝලයේ තියෙන සංඝටක වෙන් කිරීමටත් අපි භාවිත කරන්නේ භාගික ආසවනේ නේ රයිට් ඒ කියන්නේ මතකද ඒ කියන්නේ වාත මේ තියෙන වාතය ඍණ උෂ්ණත්වයට ලක් කරපුවම මේ ද්‍රව බවට පත් වෙනවා නේ ද්‍රව වෙනවා ඊට පස්සේ මේක ආය රත් කරනවා රත් කරනකොට එක එක වායු වල එක එක බොයිලින් පොයින්ට්ස් තියෙනවා එක එක තාපාංග තියෙනවා ඒකට එක එක තාපාංග වලදී මේව වෙන්නේ නේද එතකොට භාගික ආසවණය වායු ගෝලයේ සංඝටක වෙන් කිරීමට භාවිත කරන තරල ආසවණය නෙවෙයි ආසුත ජලයේ නිපදවන්න මොනවද භාවිත කරන්නේ සරල ආසවණය හරි සරල ආසවණය සගන්ධ තෙල් නිපදවීමට පුතේ සරල ආසවණය නෙවෙයි මොකද්ද කුමාල ආසවණය නේ කුමාල ආසවණයයි නැත්නම් මොකද්ද මේ ද්‍රාවණ නිස්සාරණ පාවිච්චි කරන රයිට් ඒ වගේම තමයි සගන්ධ තෙල් වල තියෙන සමහර රසායනික සංඝටක වෙන් කරලා ගන්න භාගික ආසවණයත් භාවිතා කරනවා
සගන්ධ තෙල් නිෂ්පාදනයේ නෙවෙයි ඈ මට තියාගන්න සගන්ධ තෙල් නිෂ්පාදනයට ගන්න සරල මොකක්ද මේ හුමාලාසෝනියයි ද්‍රවණ නිස්සාරක හැබැයි සගන්ධ තෙල් නිස්සාරණ කරලා පස්සේ ඒ සගන්ධ තෙල් වල තියෙන රසායනික සංඝටක සගන්ධ තෙල් කියන පුතේ රසායනික සංඝටක ගොඩක් එකතු වීමකින් තමයි හැදිලා තියෙන්නේ හරියට නිකන් අර බොර තෙල් වගේ රයිට් බොර තෙල් තියෙන්නේ අන්න ඒ වගේ තමයි සගන්ධ තෙල් කියන්නේ හරිද එතකොට ඒ සගන්ධ තෙල් වල තියෙන රසායනික සංඝටක වෙන් කරලා ගන්න භාගික ආසවනේ පාවිච්චි කරනවා ලංකාවේ නම් නෙවෙයි දිවුණු රටවල පාවිච්චි කරනවා නේ මම අර කිව්වේ ක්ලාස් එකේදී අපේ රටේ නිෂ්පාදනය කරන සගන්ධ තෙල් ඒ කියන්නේ කුරුඳු තෙල් ගම්මිරිස් තෙල් සාදික්ක තෙල් එනසල් නේද ඒ වගේ කුළුබඩු වලින් ඒ කියන්නේ සොල් කියන්නේ ඒ වගේ සගන්ධ තෙල් අපි එහෙම යවනවා පිට රට රයිට් පිට රට ඉන්න මිනිස්සු මොකද කරන්නේ අර භාගික ආසවනේ මගින් ඒ වගේ තියෙන රසායනික සංඝටක වෙන් කරනවා ඒ රසායනික සංඝටක වලින් තමයි ඖෂධ වර්ග හදන්නේ රයිට් ඊට පස්සේ ඒ වගේ හදන ඖෂධ ටික ආයෙ අපිට එවනවා මෙහෙට නේ අපිට එනවා රයිට් ඒ කියන්නේ අපි ඩොලර් 100කට යවවන සගන්ධ තෙල් කිලෝ එකක් ඊට වඩා වැඩි මුදලකට තමයි අපි ඒ වගේ හදන ඖෂධ ගෙන්නන්නේ රයිට් ඕකේ ලුණු නිපදවීමේදී පළමු අවක්ෂේප වන්නේ මොනවාද ලුණු නිපදවීමේදී මුලින්ම අවක්ෂේප වෙන්නේ කැල්සියම් කාබනේ කැල්සියම් කාබනේ නේ රයිට් ඔයගොල්ලෝ දන්නවා ලුණු නිපදවීමේදී තටාක තුනක් ගැන අපි කතා කරනවා එකක් තමයි නොගෙබුරු විශාල තටාකය අනිත් එක තමයි මධ්‍යස්ථ තටාකය නේ අනිත් එක තමයි කුඩා තටාකය එතන නොගෙබුරු තටාකයේදී මොකද වෙන්නේ කැල්සියම් කාබනේ තමයි ස්පටිකීකරණය වෙන මුලින්ම නේ කැල්සියම් කාබනේ රයිට් කැල්සියම් කාබනේට් නේද කැල්සියම් කාබනේට් ස්පටිකීකරණ පළවෙනි තටාකයේදී දෙවෙනි තටාකයේදී මොනවද ස්පටිකීකරණ වෙන්නේ කැල්සියම් සල්ෆේට් ආ දෙවෙනි එකේදී කැල්සියම් සල්ෆේට් තුන්වෙනි එකේදී මුලින්ම මොකක්ද ස්පටිකීකරණ වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි ස්පටිකීකරණ වෙන්න පටන් ගන්න හැබැයි එයා ස්පටිකීකරණ වෙලා ඉවර වෙන්න කලින් අරගොල්ලොත් ස්පටිකීකරණ වෙනවා කවුද මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් සල්ෆේට් නේ රයිට් ඊට පස්සේ මේගොල්ලෝ මිශ්‍ර වෙනවා. කියන්නේ මිශ්‍රණයක් වගේ තමයි තියෙන්නේ නේ. පස්සේ මේක මාස 6ක් විතර ගොඩ ගහලා තියෙනකොට මොකද වෙන්නේ? අර මැග්නීසියම් සල්ෆේට් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරාගෙන ඒගොල්ලෝ දියවෙලා එතනින් අයින් වෙලා යනවා. නේ. එතකොට දියවෙලා අයින් වෙලා යන්න තමයි අර මාස 6ක් විතර ගොඩ ගහලා තියෙන්නේ. රයිට්? එහෙම නැත්තම් අපි කන ලුණු වල අපිට තිත්ත රසයක් දැනෙනවා. රයිට්? හරි ඊළඟ බලන්න කඩදාසි වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ අචල කලාපය වන්නේ නේ අචල කලාපය කියන්නේ මොකද්ද වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී අචල කලාපය කියන්නේ කඩදාසියනේ කඩදාසි රයිට් නේද අපි මෙහෙම මතකද දැන් මෙහෙම අපි කඩදාසිය ගත්තොත් එහෙම මේක අපි ගිල්ලනවා ද්‍රාවකයක් රයිට් එතකොට මේක තමයි අචල කලාපය සචල කලාපය කියන්නේ මොකද්ද එතකොට මේ අර ගවක් කරන ද්‍රාවකය නේ ද්‍රාවකය රයිට් ඕකේ එතන මේක තමයි උත්තරේ අචල කලාප කුමාල ආසෝනේදී සගන්ධ තෙල් වාෂ්ප වන්නේ සෙල්සියස් එක 100ද ඊට වඩා අඩුද මොකද තත්ත්වේ ඈ කුමාල ආසෝනේදී සගන්ධ තෙල් වාෂ්ප වන්නේ සෙල්සියස් එක කීයද 100ට වඩා අඩු අඩු උෂ්ණත්වය සෙල්සියස් එක 100ට වඩා අඩු උෂ්ණත්වය තමයි සගන්ධ තෙල් වාෂ්ප වෙන්නේ ඇයි ඒකට එහෙම හේතු වෙන්නේ සගන්ධ තෙල් ජලයත් එක්ක හොඳින් මිශ්‍ර වෙන්නේ නැතිකම ජලයත් එක්ක හොඳින් මිශ්‍ර වෙන්නේ නැති හින්දා ඒ මිශ්‍රණයේ තාපාංකය ජලයේ තාපාංකයට වඩා අඩුයි ඒකින්දා මොකද වෙන්නේ සගන්ධ තෙල් සෙල්සියස් 100ට වඩා අඩු උෂ්ණත්වයේ තමයි වාෂ්ප වෙන්නේ රයිට් තව මේකට උත්තරේ මොකද්ද සෙල්සියස් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වයේදී නේ අඩු උෂ්ණත්වය ඊළඟට මෙතන වාෂ්පශීලී නොවන සංඝටක අඩංගු මිශ්‍රණයකින් එම සංඝටක වෙන් කිරීමට භාවිත කරන ශිල්ප ක්‍රමය වාෂ්පශීලී නොවන සංඝටක අඩංගු මිශ්‍රණයකින් එම සංඝටක වෙන් කිරීමට භාවිත කරන ශිල්ප ක්‍රමය මොකක්ද පුතේ
वर्ण लेख शिल्प क्रम है ने राइट। वर्णलेख शिल्प क्रमय राइट ओके मित्र हम उत्तर वर्णलेख शिल्प क्रमय राइट। ओके उन्होंने रचना प्रश्न राइट දැන් මේවට ලියලා උත්තර ලියලා තියෙන කට්ටිය නම් සාර්ථකයි. හරි? උත්තර නොලියපු ගණ අය ගැන නම් අපිට වරි වෙන්න වෙනවා. රයිට්? මොකද දන්නවද? ඒක ඔයාලගේ අතින් දිනනකොට තමයි පුතේ මතක හිටින්නේ නේ. මම ඒකනේ කිව්වා ඔයාලට. රයිට්? ඔයාලගේ නේ මම ඒක කිව්වේ මේ වැඩ කරන්න ඕන ක්ලාස් එකේ ඈ. රයිට්? දෙන ටියුට්ස් වැඩ කරන්න ඕන. ඉතින් මම ඒ සඳහා මම කැපකිරීමක් කරන පුතාල. ඒකනේ දවස් දෙකක් දාලා උගන්වන්නේ ඔයාලට. රයිට්? जीवित विनस्कर संपूर्ण जीवित विनस्करेखावाखना පැත්තක් අනිත් පැත්ත right දැන් මේ කොහටද යන්නේ කියන්නේ නේ මෙතනින් මේ හැරෙන තැන turning points හැරෙන තැන කොහටද හැරෙන්නේ ඔයාලගේ ජීවිතේ right එතකොට හොඳ පැත්තකටත් පුළුවන් නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන පැත්තකට වෙන්නත් පුළුවන් right හොඳ සුපිරි ජීවිතයක් ගත කරන හොඳ හොඳට ඉගෙනගෙන නේ හොඳ සමාජීය තැනකට ගිහිල්ලා එකෝ පිටරට ගහරි ගිහිල්ලා නේ රයිට් එහෙම තැනකට යන්න නම් නේ අපිට කරන්න ඕනේ මේ අවුරුදු 3 ඇතුළත නේ ඕ ලෙවල් සහ ඒ ලෙවල් ගොඩ දා ගන්න ඕන රයිට් මෙහෙමයි මේ දෙක ගොඩ දාගත්ත පමණින්ම මේ ඒ ලෙවල් කරලා ඒ කියන්නේ කැම්පස් යන්න ඕන අනිවාර්යයෙන් රයිට් එහෙම නැත්තම් ප්‍රයිවට් හරි කරලා හරි මොනවා හරි කරලා හරි ක්‍රම තියනවා රයිට් මේක මේ මේ මේකම නෙවෙයි පොදුවේ මේක පොදුවේ මේක මේකමත් නෙවෙයි හරි පොදුවේ මේක රයිට් කියන ඔයගොල්ලෝ තීරණය කරන්නේ ඔයාලගේ තියෙන ශක්තිය අනුව මොකද කරන්න කියන එක රයිට් කියන මේ අවුරුදුනේ මේ මේ ඕ ලෙවල් අවුරුද්දයි ඊළඟට එන ඒ ලෙවල් අවුරුදු දෙකයි මේ ෆස්ට් ට්‍රයි බැරුණා නම් සෙකන්ඩ් පාරෙන් හරියන්න හරි ඊළඟ තුන්වෙනි අවුරුද්දයි රයිට් කියන අවුරුදු හතරක් ඉතාමත්ම වැදගත් අවුරුදු හතරක් ඔයාලගේ ජීවිතේට ලැබෙන රයිට් मिश्रणे सरल अर्थ देखिए अड्वांस अर्थ देखिए तो अभी यार पोड़ा एडवांस के इंदा मैं देन नोल नहीं एक ऐने पुत्र मिश्रण या केल क्या ने एक ऐने संगठन का देखा को वैधिकरणा तीन नोल नहीं राइट संगठन का देखा को वैधिकरणा तीन न तो ना ये संगठन का रासायनिक संयोजन वेला नहीं राइट ये वा बहुत ही का क्रम मागे ना पिटे वैनिकरण पुलांग का කෙටියම කිව්වොත් එහෙම සංසුද්ධ සංඝටක දෙකක් හෝ කීපයක් අපිට මිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්. ඒව හැබැයි රසායනික සංයෝජනයක් වෙන්නේ නැහැ. right භෞතික ක්‍රම වලින් වෙන් කරන්න පුළුවන්. right okay. ඔන්න ওই ටික ඔක්කොම එකට දාලා මෙන්න මේක ලියා ගන්නකෝ එහෙමනම්. මිශ්‍රණයක්. සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි රසායනිකව වෙනස් නොවි සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතිනා ඌද මිශ්‍ර වී පවතිනා ඌද
මිශ්‍ර වී පවතිනා ඌද එම සංගටක භෞතික ක්‍රම මගින් එම සංගටක භෞතික ක්‍රම මගින් එම සංගටක භෞතික ක්‍රම මගින් වෙන්කල හැකි ඌද වෙන්කල හැකි ඌද පදාර්ථ මිශ්‍රණ ලෙස හඳුන්වන්න මිශ්‍රණ ලෙස හඳුන්වන්න නේ සංගටක භෞතික ක්‍රම මගින් වෙන් කළ හැකි ඌද පදාර්ථ මිශ්‍ර ලෙස හඳුන්වනවා right right okay එතකොට මිශ්‍රණ අපි කොටස් දෙකකට බෙදුවා සමජාතිය විෂම ජාතිය දැන් ඒක නම් දන්නවනේ අහනවා සමජාතිය මිශ්‍රණ කියන්නේ මොකක්ද කියලා අහනවනේ ඒ කියන පුතේ ලියා ගන්න මිශ්‍රණේ පුරා එකම සංයුතිය මිශ්‍රණය පුරා එකම සංයුතිය දැන් ওই ප්‍රශ්න ටික උත්තර ලියුවනම් පුතේ ඔක නිකන් ෂෝට් නෝට් එකක් වගේ රයිට් මේ ටියුට් එකේ ওই ප්‍රශ්න කොටෝම ටික ඔයාලා උත්තර හරි ලියාගෙන ගියා නම් මේක පාඩම් කරත් ඇති ඒ කියන්නේ මේක නිකන් මේ ෂෝට් නෝට් එකක් වෙන ඇත්තටම රයිට් සමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ මිශ්‍රණය පුරා එකම සංයුතියක් සහිත මිශ්‍රණය පුරා එකම සංයුතියක් සහිත මිශ්‍රණය පුරා එකම සංයුතියක් සහිත මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වනවා. එතකොට විෂමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ මොනවද? මිශ්‍රණය පුරා සංගටකවල සංයුතිය තැනින් තැනට වෙනස් නේ. අසමාකාර ව්‍යාප්තියක් තියෙනවා. right. එතන ලියා ගන්න. මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා මිශ්‍රණය පුරා සංගටකවල සංයුතිය මිශ්‍රණය පුරා සංගටකවල සංයුතිය මිශ්‍රණය පුරා සංගටකවල සංයුතිය අසමාකාරව 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 ව්‍යාප්ති වී ඇති පදාර්ථ අසමාකාරව ව්‍යාප්ත වී ඇති පදාර්ථ විෂම ජාතිය මිශ්‍රණ ලෙස හඳුන්වනවා විෂම ජාතිය මිශ්‍රණ ලෙස හඳුන්වනවා හරි ඔකේ ඉතන ඔබ දන්නා ඝන සමජාතීය මිශ්‍රණ දෙකක් හා ද්‍රව සමජාතීය මිශ්‍රණ දෙකක් වෙන වෙනම ලියන්න. ඝන සමජාතීය මිශ්‍රණ උදාහරණ ලියා ගන්න. ඝන වල තමයි පුතේ පිත්තල. නේද? ඝන සමජාතීය මිශ්‍රණ උදාහරණයක් පිත්තල. නේද? පිත්තල. right? පිත්තල ලියන්න පුළුවන්. ඊළඟ ලියන්න පුළුවන් පුතේ වානේ. 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 පිත්තල සහ වාණි. ඒතකොට ඝන 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 සමජාතීය මිශ්‍රණ. හරි? පිත්තල වල තියෙන කොපර් හා සින්ක් නේද? 65යි 35යි. වාණි වල තියෙන පුතේ වාණි කියලා කියන්නේ යකඩ සහ කාබන්. කාබනි තමයි අඩු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් ඒක සමජාතීව ව්‍යාප්තෙලා පවතිනවා. right? ද්‍රව සමජාතීය මිශ්‍රණ සඳහා උදාහරණ තමයි නේ මොනවද සීනි ද්‍රාවණය ලුණු ද්‍රාවණය නේ සීනි ද්‍රාවණය ලුණු ද්‍රාවණය සේලයින් සේලයින් තේ නේ තේ එක කාබන තේ එක ග්ලූකෝස් ද්‍රාවණය නේ ඒව හරි ඊළඟට කියනවා එදිනෙදා ජීවිතයේදී ඔබ සෑදූ සමජාතීය මිශ්‍රණ හතරක් ලියන්න එදිනෙදා ජීවිතයේදී නේ එදිනෙදා ජීවිතයේදී කියන්නේ අපි මේ එදිනෙදා මේ ගෙවල් දොර මේ කටයුතු වලදී අපි හදාගන්න සමජාතීය මිශ්‍රණ මොනවද පුතේ
තේ තේ ද්‍රාවණ තේ කියන්නේ දැන් තේ කියපුවම නිකම් නිකන් තේ ගහ මතක් වෙන්නේ එහෙම නැතුව ලියා ගන්න මොනවද කියන්නේ මේ මොකද අපි ලියන්නේ තේ පානය එහෙම ලියන්න තේ පානය හරි තේ පානය කිරිතේ හරි කිරිතේ ලුණු ද්‍රාවණය ලුණු ද්‍රාවණය ග්ලූකෝස් ද්‍රාවණය ග්ලූකෝස් අපි ලෙඩකට එහෙම නේ ග්ලූකෝස් වතුර ටිකක් දිය කරලානේ පවන්නේ නේ તો ග්ලූකෝස් ද්‍රාවණය ඊළඟ නිල් නිල් කුඩු දිය කර ජලය නේ නිල් කුඩු දිය කළ ජලය නිල් කුඩු දිය කළ ජලය ඔන්න සමජාතීය නේ එදිනදා ජීවිතයේදී අපි හදන සමජාතීය මිශ්‍රණ ඊළඟ කියන ද්‍රාව්‍යතාව යන කුමක්ද නේ ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ ද්‍රාවකයේ ග්‍රෑම් 100ක් තුල දිය කළ හැකි ද්‍රව්‍ය ප්‍රමාණය හැබැයි නිශ්චිත උෂ්ණත්වයක නේ ඒ කියන්නේ යම් නිශ්චිත උෂ්ණත්වයකදී ද්‍රාවකයේ ග්‍රෑම් 100ක් තුල දිය කළ හැකි උපරිම ද්‍රව්‍ය ස්කන්ධය ඒ කියන්නේ මොකද ද්‍රව්‍යතාවය තේරුණාද රයිට් ලියා ගන්න මේ මොන ද්‍රව්‍යතාවය යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවෙන කිසියම් ද්‍රව්‍යක උපරිම ස්කන්ධ කිසියම් ද්‍රව්‍යක උපරිම ස්කන්ධය කිසියම් ද්‍රව්‍යක උපරිම ස්කන්ධය ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකයේ එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකයේ තුල ද්‍රව්‍යතාවය ලෙස හඳුන්වනවා නේ ද්‍රව්‍යතාවය ලෙස හඳුන්වනවා රයිට් ඔවා කියනකොට ඉතින් ඔවා ඔළුවට වචන ටික ඔළුවට දාගෙනම ලියාගන්න එක තමයි මතකෙ තියෙනවා නේ ද්‍රව්‍යතාවය කියලා කියන්නේ මොකක්ද ද්‍රව්‍යතාව ඔක කටපාඩම් කරගන්න ඕනේ නැහැ නේ ද්‍රව්‍යතාවය කියලා කියන්නේ කිසියම් උෂ්ණත්වයකදී මොකද මේක උෂ්ණත්වය මත හදාපවතින ඒක උෂ්ණත්වය කියන්නේ නේ කිසියම් උෂ්ණත්වයකදී යම් කිසි ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දිය කළ හැකි යම් ද්‍රව්‍යයක උපරිම ස්කන්ධය ඒක තමයි අපි කියන්නේ මොකද ද්‍රව්‍යතාව රයිට් පැහැදිලිද ඔව් සර් රයිට් ඕකේ නිර්ද්‍රව්‍ය ද්‍රාවක හතරක් ලියන්න නිර්ද්‍රව්‍ය ද්‍රාවක නේ මොනවද පුතේ නිර්ද්‍රව්‍ය ද්‍රාවකට උදාහරණ අපිට ලියන්න පුළුවන් හෙක්සේන් ලියන්න පුළුවන් නේ රයිට් අතන ලියා ගන්න හෙක්සේන් හෙක්සේන් ලියන්න පුළුවන් නේ හෙක්සේන් කියලා කියන්නේ මෙයාගේ පුතේ තියෙන්නේ මෙන්න මේව C6යි H14යි හෙක්සේන් කියලා කියන්නේ C6යි H14. රයිට්. ඊට පස්සේ බෙන්සීන් C6යි H6යි කියන්න පුළුවන්. ඊට පස්සේ කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් නේ CCl4. රයිට් කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්.
කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ද්‍රව කාබන් ඩයොක්සයිඩ්. ද්‍රව කාබන් ඩයොක්සයිඩ්. ද්‍රව CO2. ද්‍රව CO2. භූමි තෙල් ගන්න බැයිද? මොන පුතේ? මොකද? දැන් භූමි තෙල් ගන්න බැයිද? භූමි තෙල් ගන්න පුළුවන්. භූමි තෙල් ගන්න පුළුවන්. පෙට්‍රල් ගන්න පුළුවන්. ඩීසල් ගන්න පුළුවන්. භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් ඒවත් නිර්ද්‍රව්‍ය ද්‍රාවක තමයි. සර් පොල් දෙලුත් නිද්‍රවියද? පොල් දෙලුත් නිද්‍රව්‍යයි. ඒකනේ මේ කොහොල්ල දි මේ ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැත්තේනේ. හැබැයි මෙහෙම ඒක පුතේ මේ ඒක ඒක ගන්න එපා ඒකට. මොකද පොල් තෙල් කියලා කියන්නේ මේ තනි සංඝටකයක් නෙවෙයි. ඒක ඒක පුතේ මේ පොල් තෙල් කියලා කියන්නේ මේ ඒක මේ දැන් මේව තනි සංඝටකනේ කියලා. අතන එහෙමනේ පොල් තෙල් කියලා කියන්නේ එක එක මිශ්‍රණයක් ඇත්ත. හරි පොල් තෙල් කියලා කියන්නේ එක මිශ්‍රණයක්. හරි කියන පොල් තෙල් ලියන්න එපා. හරි. දැන් මෙව කෙලින්ම සංසුද්ධ සංඝටක. රයිට්. බෙන්සීන්, කාබන් ඩයොක්සයිඩ්, CCl4 කියන පොල් තෙල් ලියන්න එපා. රයිට්. පෙට්‍රල් ලියන්න පුළුවන්, ඩීසල් ලියන්න පුළුවන්. හැබැයි ඌවගේ මෙහෙමයි. පෙට්‍රල් ඩීසල් වලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකල කියන්නේ මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි ඒවා ලියන්න පුළුවන් වුණාට ඒ ගැටලුවක් නැහැ. දැන් මෙච්චර හොඳ දෙයක් තියෙද්දි ඒවා ලියන්න. ඕකේ ඊළඟ බලන්න. කොහොල්ල ජලයේ දිය නොවන අතර පොල් තෙල් වල දිය වේ. එසේ වීමට හේතුව පැහැදිලි කරන්න. අපෝ දන්නවනේ. හේතුව තමයි කොහොල්ල කියලා කියන්නේ නිද්‍රවීයයි නේ. කොහොල්ල ජලදී වෙන්නේ නැහැ නේ. කොහොල්ල කියලා කියන්නේ නිද්‍රවීය සංඝටකයක්. පොල් තෙල්ද නිද්‍රවීය සංඝටකයක්. එම නිසා කොහොල්ල පොල් තෙල් තුළ දිය වේ. රයිට්. කොහොල්ල කියලා කියන්නේ මේ එකත් අර එක විදිහකට තියෙන මිශ්‍රණයක්. ඒකත් ඇත්තට කොහොල්ල කියලා කියන්නේ මේ මෙන්න කොහොල්ල වල රසායනික සූත්‍රය කියලා කියන්න බෑ. හරි පොල් තෙල් වලත් එහෙමයි. නමුත් ඒකේ ඒ සංඝටකයේ නිද්‍රවීය ලක්ෂණ තියෙනවා. රයිට්. ඒකෙන් ලියන්න කොහොල්ල යනු නිද්‍රවීය. කොහොල්ල යනු නිද්‍රවීය සංගටකේ. පොල් තෙල්ද නිර්වැවිය සංගටකේ. එම නිසා කොහොල්ල පොල් තෙල් වල දියවේ. ඒක ලේසි. ඊට බලන්න සමජාතීය මිශ්‍රණයක ලක්ෂණ හතරක් ලියා ගන්න. මොනවද සමජාතීය මිශ්‍රණයේ තියෙන ලක්ෂණ හතරක් කියන බලන්න. සමජාතීය මිශ්‍රණවල තියෙන ලක්ෂණ මතකද? විනිවිද පෙනෙන බව. ඔව් නේ මොනවද තියෙන්නේ? වර්ණය හැම තැනකම එකයි. ඒ කියන්නේ වර්ණය ඒකාකාරී වෙනවා. විනිවිද පෙනෙන බව. ඕ නැත්තම් විනිවිද පෙනෙන්නේ නැති බව හරි මොකක් හරි නේද? ඒකත් ඒකාකාරී තැනින් තැනට. ඊට පස්සේ සංඝටක වල සංයුතිය හැම තැනකම සමානයි. නේ? රයිට් ලියා ගන්නකො. ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. රයිට් ඔක කෙලින් නේ. වර්ණය රයිට්. වර්ණය විනිවිද පෙනෙන බව. විනිවිද පෙනෙන බව. ඊට පස්සේ සංයුතිය රයිට්. ඊට පස්සේ ඝනත්වය. ඝනත්වය රයිට්. වර්ණය විනිවිද පෙනෙන බව සංයුතිය ඝනත්වය
යන සියලු සාධක මිශ්‍රණය පුරා ඒකාකාරී වේ. මේ මිශ්‍රණය පුරා ඒකාකාරී වේ. එහෙම නැත්නම් තනි තනි ලිව්වත් කමක් නැහැ නේ. ඕන අපි ලියමුල ඒකාකාරී වර්ණේ. එහෙම ලිව්වනම් අපේ ගොඩක් හොඳයි නේ. ඒකාකාරී වර්ණේ. නැත්නම් වර්ණේ ඒකාකාරී බව. විනිවිද පෙනෙන බව සෑම තැනකම ඒකාකාරී බව. සංයුතිය සෑම තැනකම සමාන බව නේ. ඝනත්වය සෑම තැනකම ඒකාකාරී බව නේ. අන්න එහෙම ලිව්වනම් හරිය. ඊළඟට කියනවා සංතෘප්ත අසන්තෘප්ත ද්‍රාවණ යන පද හඳුන්වන්න. මොකද මේ සංතෘප්තයි කියලා කියන්නේ? සංතෘප්තයි කියලා කියන්නේ මොකක්ද? සංතෘප්තයි කියලා කියන්නේ යම් කිසි ද්‍රාවකයක අපි යම් කිසි ද්‍රව්‍යයක් දිය කරනකොට ඒ ද්‍රව්‍යය එයාගේ උපරිම ද්‍රව්‍යතාවයට එනවා. කියන්නේ එයාගේ ද්‍රව්‍යතාවයට එනවා. උපරිම නෙවෙයි. එයාගේ ද්‍රව්‍යතාවයට එනවා නේ. ඊට පස්සේ ද්‍රව්‍යතාවයට ආවට පස්සේ ඒ සංඝටකය ඒ ද්‍රාවකයේ සංතෘප්තයි. දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙලා තියෙන. ඒකේ දිය සංතෘප්තයි. ආ ඉඩක් නැහැ. ඊට පස්සේ දිය කරොත් මොකද වෙන්නේ? අර වැඩි නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ස්පටිකී කරන ලක් කරන ද්‍රාවණයෙන් අයින් වෙනවා නේ. ඒත් අසන්තෘප්තයි කියලා කියන්නේ ද්‍රාවකය තුල ඒ ද්‍රව්‍ය එමෝෂනත්තේදී එයාගේ ද්‍රව්‍යතාවයට පැමිණ නැත. පැහැදිලිද? තේරුණාද? ආ රයිට්. ලියා ගන්නකෝ එමුණ. සංතෘප්ත කියලා ලියා ගන්න. සංතෘප්තයි කියලා කියන්නේ සංතෘප්ත ද්‍රාවණ. සංතෘප්ත ද්‍රාවණ. ලියන්න. ද්‍රාවණයේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණය ද්‍රාවණයේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණය ද්‍රාවකයේ දියවිය හැකි ද්‍රාවකයේ දියවිය හැකි උපරිම අවස්ථාවට පත්වීම උපරිම අවස්ථාවට පත්වීම හෙවත් එම ද්‍රව්‍යයේ රඥෝරියන් උපරිම අවස්ථාවට පත්වීම එම ද්‍රව්‍යයේ සම්තෘප්ත අවස්ථාව ලෙස සැලකේ. එම ද්‍රව්‍යයේ සම්තෘප්ත අවස්ථාව ලෙස සැලකේ. රයිට්. හරි. එතකොට අසන්තෘප්ත ද්‍රාවණ කියලා කියන්නේ මොකද්ද? ඒ කියලා කියන්නේ ඒ ද්‍රාවකය තුල තවදුරටත් ඒ ද්‍රව්‍යයේ දිය කරන්න පුළුවන් කියන එක. එයා සංතෘප්ත වෙලා නැහැ. රයිට්. ලියා ගන්න. අසන්තෘප්ත ද්‍රාවණ. ලියා ගන්න. යම් ද්‍රාවණයක අන්තර්ගත වන යම් ද්‍රාවණයක අන්තර්ගත වන ද්‍රව්‍ය සංඝටකය
द्रव्य संघटकय द्रव्य संघटकय තවදුරටත් එම ද්‍රාවණය තුල තවදුරටත් එම ද්‍රාවකයේ තුල තවදුරටත් එම ද්‍රාවකයේ තුල තවදුරටත් එම ද්‍රාවකයේ තුල දියකල හැකිනම් එම ද්‍රාවණය අසන්තෘප්ත ද්‍රාවණයකි. එම ද්‍රාවණය අසන්තෘප්ත ද්‍රාවණයකි. එම ද්‍රාවණය අසන්තෘප්ත ද්‍රාවණයකි. Right, okay. දැන් තේරෙනවද මොකද සන්තෘප්තයි මොකද අසන්තෘප්තයි කියන එක? Right, okay. उष्णत्वय द्राव्य स्वभाव द्रावके स्वभाव वायु में वायु में द्रावण आगना पीड़न द्राव्यता के बलपान साधक लियागना उष्णत्वय 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 द्रावके स्वभावय उष्णत्वय द्रावके स्वभावय द्रावके स्वभावय द्राव्य स्वभावय द्राव्य स्वभावय इलाक हतरने का नहीं लिया गाना वायुवक द्राव्यतावेनाम वायुवक द्राव्यतावेनाम वायुवक द्राव्यतावेनाम वायुव पीडने वायुवक द्राव्यतावेनाम वायुवे पीडने न कारण हतराय द्रावण गेन कथा करनकोट उष्णते इट पास द्रावके स्वभाव द्राव्य स्वभाव वायु द्रव्यता अर अमतर वायु पीड़न अर अमतर वायु पीड़न ओके मन दमे पड़ी यूट्यूब पड़ी वीडियो क्लिप पड़ी कमेंट उदाहरणेंदेव कमेंट यूट्यूब एक कमेंट ओके द्रव्यता उष्णते बलपान आकार सरल क्रियाकार द्रव्यता उष्णते बलपान आकार गुलाई एल्लतुराय उन्वतुराय गाता එකම ලුණු ප්‍රමාණයක් ඇල්ලතුරෙද්දී කරනවා උණුවතුරෙද්දී කරනවා නේ ඒ කියන්නේ සමාන පරිමාණ නේ සමාන පරිමාවක් සහිත අඩු උෂ්ණත්වයක් තියෙන ද්‍රාවකයක් සහ වැඩි උෂ්ණත්වයක් තියෙන ද්‍රාවකයක් අරගෙන මොකද කරන්නේ ලුණු හරි නැත්නම් සීනි හරි දිය කරනවා නේ ඒතර වැඩියෙන්ම දිය වෙන්නේ උෂ්ණත්වය වැඩි එකේ රයිට් ඕක ඉතින් දැන් අර පරිශ්‍රණයක් විදිහට ලියන්න ඕන හරි රයිට් ලියා ගන්න ඕන එහෙම නේද सरल क्रियाकारीटर पनाय बीकर दिगा मिलीटर पनाय बीकर दिगा
මිලිලීටර් 50 බීකර දෙකක් උණු ජලය කමා ඇල් ජලය උණු ජලය කමා ඇල් ජලය ලුණු කුඩු ග්‍රෑම් 100ක් ලුණු කුඩු ග්‍රෑම් 100ක් ලුණු කුඩු ග්‍රෑම් 100ක් උෂ්ණත්වමානයක් රසායනික තුලාවක් හරි ඔන්න උපකරණ ටික හරි රයිට් ඕකේ ක්‍රමය ලියන්න මිලිලීටර් 50 බීකරයකට මිලිලීටර් 50 බීකරයකට මිලිලීටර් 50 බීකරයකට මිලිලීටර් 50 බීකරයකට ඇල් ජලය මිලිලීටර් 25ක් මිලිලීටර් 25ක් එකතු කර මිලිලීටර් 25ක් එකතු කර මිලිලීටර් 25ක් එකතු කර මිලිලීටර් 25ක් එකතු කර ඒ තුල දිය වෙන ඒ තුල මෙහෙම කියන්න ඒ තුල ලුණු කුඩු ඒ තුල ලුණු කුඩු ඒ තුල ලුණු කුඩු ඒ තුල ලුණු කුඩු ස්වල්පයේ බැගින් එකතු කර දිය කිරි ඒ තුල ලුණු කුඩු ස්වල්පයේ බැගින් එකතු කර දිය කිරි ලුණු කුඩු ස්වල්පයේ බැගින් එකතු කර දිය කිරි ඊළඟ කාරණාව ලියා ගන්න මෙසේ ලුණු දිය කිරීමේදී එක්තරා අවස්ථාවකදී ලුණු ද්‍රාවණයේ දිය නොවි ද්‍රාවණී දිය නොවි බීකරේ පතුලේ බීකරේ පතුලේ තැන්පත් වීමට ආරම්භ වේ එම අවස්ථාවේදී තවදුරටත් ලුණු එකතු නොකර ඉතිරි වී ඇති ලුණු ස්කන්ධය කිරා ගන්න
ඉතිරි වී ඇති ලුණු ස්කන්ධය කිරා ගන්න. දැන් කිරා ගන්න ලබයි කිව්වත් කමන්නේ නැහැ. ඉතිරි වී ඇති ලුණු ස්කන්ධය කිරා ගන්න. පැහැදිලිද ඒක? නේද? රයිට්. ඒ කියන්නේ අපි මිලිලීටර් 50 බීකරය ගත්තා. බීකර ලුණු ටික ටික දාලා දිය කරගෙන යනවා නේ. දිය කරගෙන ටික ටික දාන්න ඈ. ගොඩක් දාන්න ඈ. පොඩ පොඩ දාලා තමයි දිය කරන්නේ. කොහොම දිය කර යනකොට එක වෙලාවක් වෙනවා පුතේ දිය වෙන්නේ නැති. දිය වෙන්නේ නැති යට තැන්පත් වෙනවා ලුණු කුඩු. ඒ ඇයි අර සම්පූර්ණ භාවයට පත් වෙලා තියෙන්නේ. කියන්නේ ලුණු ද්‍රාවණයේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උප ඒ කියන්නේ යාගේ ද්‍රාව්‍යතාවයට ඇවිල්ලා තියෙන්නේ. ඒතන තවදුරටත් මෙයා දිය වෙන්නේ නැහැ. දැන් උපරිම ප්‍රමාණය දිය වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අපි ඉතුරු වෙන ලුණු ටික මේ කිරාගෙන ඔන්න දිය වෙලා තියෙන ලුණු ටික හොයාගත්තා. ඒ කියන්නේ ද්‍රාව්‍යතාවය. මේ ලුණු වල ද්‍රාව්‍යතාවය ඔන්න දැන් හොයාගන්න. රයිට්. ඕකේ. ඊළඟට ලියා ගන්න. ඊළඟට ලියා ගන්න. ඉහත පරීක්ෂණය. ඉහත පරීක්ෂණය. ඉහත පරීක්ෂණය. ඉහත පරීක්ෂණය. ඒ අයුරින් ඉහත පරීක්ෂණේ ඒ අයුරින්ම ඉහත පරීක්ෂණේ ඒ අයුරින්ම උණු ජලයේ සඳහාද සිදු කරනු ලබයි. උණු ජලයේ සඳහාද සිදු කරනු ලබයි. ඉහත පරීක්ෂණේ ඒ අයුරින්ම ලුණු ඉහත පරීක්ෂණේ ඒ අයුරින්ම උණු ජලයේ සඳහා සිදු කරනු ලබයි. එහිදී 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 උණු ජලයේ දිය වූ එහිදී උණු ජලයේ දිය වූ එහිදී උණු ජලයේ දිය වූ ලුණු ස්කන්ධය ගණනය කරගනු ලැබේ. එහිදී උණු ජලයේ දිය වූ ලුණු ස්කන්ධයද ගණනය කරගනු ලබයි. ගණනය කරගනු ලබයි. රයිට්. දැන් ඊට පස්සේ නිරීක්ෂණය. මේ නිරීක්ෂණය. මොකද අපි නිරීක්ෂණය දැක්කේ. අපි දැක්කා ඇල් ජලයේ දිය වෙච්ච ලුණු ප්‍රමාණයට වඩා වැඩි ලුණු ප්‍රමාණයක් උණු ජලයේ දියව. රයිට්. ඒ කියන්නේ උණු ජලයේ මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි. කියන්නේ උණු ජලයේ ද්‍රාව්‍යතාවය වැඩි. රයිට්. ඕකේ. දැන් නිරීක්ෂණය ලියා ගන්න. ඇල් ජලයේ දිය වූ ලුණු ස්කන්ධයට වඩා 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 වැඩි ලුණු ස්කන්ධයක් වැඩි ලුණු ස්කන්ධයක් උණු ජලයේ දිය වී ඇත. උණු ජලයේ දිය වී ඇත. ඔන්න නිරීක්ෂණය. රයිට්. උණු ජලයේ දිය වී ඇත. නිගමනය. නිගමනය කියලා ලියන්න. නිගමනය ලියන්න. ලුණුවල ද්‍රාව්‍යතාවය ලුණුවල ද්‍රාව්‍යතාවය ලුණුවල ද්‍රාව්‍යතාවය ලුණුවල ද්‍රාව්‍යතාවය ඇල් ජලයට වඩා උණු ජලයේ ලුණුවල ද්‍රාව්‍යතාවය ඇල් ජලයට වඩා උණු ජලයේ වැඩිය 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 එනම් 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 ද්‍රව්‍යතාව කෙරේ උෂ්ණත්වය බලපායි. එනම් ද්‍රව්‍යතාව කෙරේ උෂ්ණත්වය බලපායි. රයිට්. හරි නේද? ඒක තේරුණානේ. ඕකේ. ඔන්න වගේ එකක් අපිට ලියන්න ඕන රයිට්. එතකොට පුතේ මේ පාඩමේදී ඔන්න ඔය වගේ දෙයක් අහන්න පුළුවන්. කියන්නේ ද්‍රව්‍යතාවය. ඊළඟ තව එකක් අහන්න පුළුවන් අර එකේ තියෙනවා. මොකක්ද අර මේ එකම ඉතින් කියන්නම්. රයිට්. ඕකේ. හරි. ඊළඟට ද්‍රව්‍යතාවය පදනම් කරගත් ද්‍රව්‍ය හා ද්‍රාවක බෙදෙන ආකාර හතරක් ලියන්න. අපු අපි දන්නවා නේ. මොනවද හතර? හතර මොනවද? ද්‍රව්‍යතාවය පදනම් කරගෙන මොනවද?
ද්‍රවීය කාබනික ද්‍රව්‍ය හෝ ද්‍රාවක. ඒ වගේම අනිම මොකද්ද? ද්‍රවීය අකාබනික ද්‍රව්‍ය හෝ ද්‍රාවක. ඊළඟට නිර්ද්‍රවීය කාබනික ද්‍රවක හෝ ද්‍රාවක. නිර්ද්‍රවීය අකාබනික ද්‍රවක හෝ ද්‍රාවක. පැහැදිලි මතකද ඒ හතර? හතර ලියන්නයි තියෙන්නේ. රයිට් ලියන්නේ. රයිට් පාඩම් කරන්න ඕනේ නේ. ලියගන්න. ද්‍රවීය කාබනික ද්‍රාවක ඇලීරක් ද්‍රාවක. ද්‍රවීය කාබනික ද්‍රාවක ඇලීරක් ද්‍රාවක. ඒ කියන්නේ මෙහෙමනේ පුතේ. ද්‍රාවක හතරක් జాතියක් තියෙනවානේ. ද්‍රාවක හතර జాතියක් තියෙනවා. මොනවද ද්‍රාවක හතර? එකක් තමයි ද්‍රවීය ද්‍රාවක, ද්‍රවීය ද්‍රව්‍ය. sorry මොනවද? ද්‍රවීය ද්‍රාවක පොඩේ මොනවද? හතර జాතිය. ද්‍රවීය කාබනික ද්‍රාවක, නිද්‍රවීය කාබනික, නිද්‍රවීය අකාබනික ද්‍රාවක නේ. අන්න ඒ වගේ right. ඔගේ ලියන්න ද්‍රවීය කාබනික ද්‍රාවක ඇලීරක් ද්‍රව්‍ය. ද්‍රවීය අකාබනික ද්‍රාවක ඇලීරක් ද්‍රව්‍ය. නිද්‍රවීය කාබනික ද්‍රාවක, නිද්‍රවීය කාබනික ද්‍රාවක ඇලීරක් ද්‍රව්‍ය. නිද්‍රවීය අකාබනික ද්‍රාවක ඇලීරක් ද්‍රව්‍ය. right. ඔන්නෝයි හතර. right. හොඳයි. ඊළඟට කියන පොතේ පහත ද්‍රාවණ වල ද්‍රව්‍ය හා ද්‍රාවක ලියන්න. මොකද මිශ්‍රණයේ මේ කියන්නේ ද්‍රාවණයක ද්‍රාවකයේ වෙන්නේ වැඩිපුරම තියෙන සංඝටකයනේ නේ. ද්‍රාවණයක ද්‍රාවකයේ වෙන්නේ ඒකේ වැඩිපුරම තියෙන සංඝටකය. එතකොට ද්‍රව්‍ය කියලා අපි කියන්නේ අඩුවෙන්ම තියෙන සංඝටකය නේ. එහෙම බැලුවොත් එහෙම පුතේ මෙතන 180 මැදසාරකේ කවුද ද්‍රාවකයේ වෙන්නේ? කවුද ද්‍රව්‍ය වෙන්නේ? මෙයාගේ ද්‍රාවකයේ කවුද? 180 මැදසාර වල ද්‍රාවකයේ කවුද? ජලය. 180 මැදසාර වල ද්‍රාවකය කවුද? 180යි කියන පුතේ මැදසාර 180ක් තියෙනවා. මැදසාර 180ක් තියෙන. කියන්නේ වැඩිම සංහෘදේ තියෙන මැදසාර. නේ? මැදසාර තමයි වැඩිම තියෙන. 180ක් මැදසාර තියෙන. එතකොට ජලය මැදසාර තුල තමයි දියගලා තියෙන්නේ. ඒ කියන්නේ ජලයේ 120යි මැදසාර 180යි. ඒ කියන්නේ පුතේ මෙතන ද්‍රවකයේ වෙන්නේ මැදසාර. ද්‍රව්‍ය වෙන්නේ ජලය. right? එතන ලියා ගන්න එහෙමනම්. right? ලියා ගන්න. right? එතකොට මෙතනනේ. ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ. මෙතන එතකොට ද්‍රවකය ද්‍රාවකයේ මැදසාර. අයිය වැඩිපුරම තියෙන එයා. right? ඒතර ද්‍රව්‍ය වෙන්නේ ජලය. ද්‍රව්‍ය වෙන්නේ ජලය. හරි? ඒතර පිත්තල ගත්තොත් එහෙම පිත්තලවල කොප තියෙන 65යි සිංක් තියෙන 35යි. ඒතර කවුද මෙයාගේ පිත්තලවල ද්‍රාවකය කවුද? කොප. නේ පිත්තල ද්‍රාවකයේ කොප. එයා ගන්න පිත්තල ද්‍රාවකයේ කොප. ද්‍රව්‍ය වෙන්නේ සිංක්. ද්‍රව්‍ය වෙන්නේ සිංක්. හරි. එතකොට බැටරි ඇසිඩ්. බැටරි ඇසිඩ් කියන්නේ මොනවද? බැටරි ඇසිඩ් කියන්නේ මොනවද පුතේ? බැටරි ඇසිඩ් කියලා කියන්නේ මොනවද? තනුක සල්ෆියුරික් අමල. නේ? තනුක සල්ෆියුරික් අමල.
සාමාන්‍යයෙන් බැටරි එක සල්ෆියුරික් අම්ලයේ තියෙනවා right 36 සිට 40 දක්වා වගේ ප්‍රමාණයක් තියෙනවා. right මේක දැනගත්තත් නැතත් තනුක කියනකොට ඕගොල්ලෝ දැනගන්න ඕන වැඩිපුරම තියෙන ජලය කියන එක. right තනුකයි කියලා කියන්නේ ඒ තේරුම තමයි වැඩිම සංඝටකයේ ජලය. එහෙමනම් බැටරි ඇසිඩ් වල ද්‍රාවකයේ වෙන්නේ ජලය. බැටරි ඇසිඩ් වල ද්‍රාවකයේ වෙන්නේ ජලය. ද්‍රාව්‍ය වෙන්නේ සල්ෆියුරික්. ද්‍රාව්‍ය වෙන්නේ තනුක සල්ෆියුරික් කියන්න බෑ එතෙන්දී ඈ. ද්‍රාව්‍ය වෙන්නේ සල්ෆියුරික් අම්ලය. එහෙම ලියන්න. ද්‍රාවකය ජලය. ද්‍රාව්‍ය සල්ෆියුරික් අම්ලය. සාමාන්‍ය සල්ෆියුරික් අම්ලය බැටරි ඇසිඩ් වල 36 සිට 40 දක්වා වගේ ප්‍රමාණයක් තියෙනවා. ලියා විනාගිරි. විනාගිරි කියන්නේ මොනවද පුතේ? ඇසිටික් අම්ලයනේ. විනාගිරි කියලා කියන්නේ ඇසිටික් අම්ල. CH3COOH ඇසිටික් අම්ල. right එතකොට විනාගිරි වලත් ඇසිටික් අම්ලය සාමාන්‍යයෙන් 4 සිට 10 දක්වා වගේ ප්‍රමාණයක් තියෙනවා. 4 සිට 10 දක්වා වගේ ප්‍රමාණයක් තියෙන ඇසිටික් අම්ලය. right විනාගිරි වල වැඩිපුරම තියෙන ජලය තියෙන්නේ. ඉන්දා විනාගිරි වල ද්‍රාවකය ජලය. ද්‍රව්‍ය ඇසිටික් අම්ලය. ද්‍රව්‍ය ඇසිටික් අම්ලය. හරි right okay හරි ඊළඟ පානේ ඔන්න දැන් අපිට ගණන් දැන් හදන්න ඇවිල්ලා තියෙන ටිකක් right okay ඊට කලින් තියනනේ එදිනදා ජීවිතයේදී මිශ්‍රණවල සංයුතිය ප්‍රකාශ කරන අවස්ථා හතරක් ලියන්න පුතේ මිශ්‍රණවල සංයුතිය ප්‍රකාශ කරන අවස්ථාවන් තමයි අපි අර ඉගෙන ගත්තේ මොනවද ස්කන්ධ භාගය පරිමා භාගය මවුල භාගය මවුල පරිමා භාගය ආයෙව තමයි අන්නේ ලිස්ට් එක තමයි උතන ලියන්න ඕන රයිට් ලියන්න එතන උතන ලියන්න රයිට් සංයුතිය ප්‍රකාශ කරන අවස්ථාවන්නේ රයිට් සංයුතිය ප්‍රකාශ කරන අවස්ථා ලියා ගන්න මිශ්‍රණයක සංයුතිය එක ලියා ගන්න මිශ්‍රණයක සංයුතිය මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස නේ වරන් ඇතුලේ M බෙදීම M මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස දෙක ලියා ගන්න මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් ලෙස මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් ලෙස මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් ලෙස V බෙදීම V මිශ්‍රණයක සංයුතිය පරිමා භාගයක් ලෙස right දැන් තුන්වෙනි එක ලියාගන්න පුතේ මිශ්‍රණයක සංයුතිය මවුල භාගයක් ලෙස 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 ඊළඟට මිශ්‍රණයක සංයුතිය ඊළඟ පුතේ මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ පරිමා භාගයක් ලෙස මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ පරිමා භාගයක් ලෙස M බෙදීම V right මිශ්‍රණයක සංයුතිය ස්කන්ධ පරිමා භාගයක් ලෙස ඔන්න දැන් අපි හතරක් ලිව්වා right හතරක් ලිව්වා ඒවට තියෙනවා පහක් තියෙනවා නේ අපි පහක් ඉගෙන ගත්තා
මිශ්‍රණික සංගීතය පරිමා පරිමිශ්‍රණ සංගීතය ස්කන්ධ පරිමා භාගයක් ලෙස පස්වෙනික ලියාගන්න පුළා මිශ්‍රණික සංයුතිය මිශ්‍රණික සංයුතිය මිශ්‍රණික සංගීතය මෞල ප්‍රමාණය මිශ්‍රණික සංගීතය මෞල ප්‍රමාණය මෞල ප්‍රමාණය පරිමා භාගයක් ලෙස මෞල ප්‍රමාණය පරිමා භාගයක් ලෙස මිශ්‍රණික සංයුතිය මෞල ප්‍රමාණය පරිමා භාගයක් ලෙස නේ ඔන්න ඔය පහ තමයි අපි ඉගෙන ගත්තේ ඔය පහෙන් තමයි ගණන් වෙන්නේ නේ එතන මෙතනින් තමයි අර සාන්ද්‍රණේ right okay හරි හොඳයි ඔන්න දැන් ගානක් හදන්න තියෙනවා right මොනක් මොකද කියන්නේ යූරියා ග්‍රෑම් 30ක් ජලයේදී කර ද්‍රාව ඝන සෙන්ටිමීටර 250ක් සාදයි ඒ කියන්නේ ද්‍රාවණය ඝන සෙන්ටිමීටර 250ක් සාදයි එහි යූරියා සාන්ද්‍රණය සොයන්න right එතකොට පුතේ මෙතන මොකද්ද අපි මුලින්ම කරගන්න ඕන මෙතන අපි මුලින්ම කරගන්න ඕන යූරියාවල මෞලික ස්කන්ධය හොයන්න ඕන නේ ඉතින් යූරියාවල මෞලික ස්කන්ධය හොයන්න කලින් යූරියාවල සූත්‍රය දැනන් ඉන්නත් නැත්තම් කොහොමද හොයන්නේ සමහරක් අවස්ථාවල නම් සූත්‍රය දෙනවා එතන සමහරක් අවස්ථාවල සූත්‍රය දීලා නැහැ නේ right එතකොට එමනම් මුලින්ම අපි හොයාගන්න ඕන යූරියාවල මෞලික ස්කන්ධය right යූරියාවල මෞලික ස්කන්ධය යූරියා කියන්නේ පුතේ right යූරියා යූරියා කියන්නේ මොකද්ද CO NH2 දෙකක් right CO NH2 දෙකක් මේක තමයි යූරියා කියලා කියන්නේ නේ එතන යූරියා හි මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය නේ කොහොමද හොයන්නේ දැන් නේ දැන් මෙයාලගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න ඕනේ සාපේක්ෂ අණුක ස්කන්ධය එතන කාබන් වල 12යි එතකොට එකයි ඉන්නේ තියෙන්නේ කින්ද 12 ධන ඔක්සිජන් උත් එකයි තියෙන්නේ නේ 16 right ධන right මේ පැත්තේ නයිට්‍රජන් 14යි නේ 14යි පිට පස්සේ ධන හයිඩ්‍රජන් දෙකයි නේ එක වැඩි කිරීම දෙක ඒ වගේම කීයක් තියෙනවද මේක වැඩි කරන්න ඕන දෙකේ නේ ඔන්න ඔහම ගන්න ඕන right එතකොට ඔයාලට කීයක් වෙනවද උත්තරේ 60ක් වෙනවා නේ 60ක් මෞලයට ග්‍රෑම් right ඔන්න යූරියාවල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 60යි මෞලයට ග්‍රෑම් 60යි right ඊළඟට නේ මෙයා තියෙන්නේ කොහමද ග්‍රෑම් 30ක් තියෙන්නේ 250ක් තුන right දැන් ඊළඟට අපි හොයාගන්න ඕන අපි හොයාගන්න ඕන මොකද හොයාගන්න ඕන ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් තුල අඩංගු විය යුතු යූරියාවල ස්කන්ධය හොයාගන්න ඕන නේ right එම නිසා right ඝන සෙන්ටිමීටර 1000ක් තුල අඩංගු අඩංගු විය යුතු යූරියාහි ස්කන්ධය හොයාගන්න ඕ right දැන් මේ ගානේ දීලා තියෙන කොච්චරද ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 250ක් තුල තමයි තියෙන්නේ ග්‍රෑම් 30 එමනම් 1000ක් තුල ග්‍රෑම් කොච්චරක් තියෙන්න ඕනද කියලා බලුවා. එතකොට කීයද තියෙන්න ඕන? සෙන්ටිමීටර සෙන්ටිමීටර කැපිලා ගියානේ. ඒ කියන්නේ 30 වැඩි කිරීම 4. ඒ කියන්නේ කියලා පුතේ. 120යි ග්‍රෑම් නේ. ඒ කියන්නේ ග්‍රෑම් 120. ඔන්න පුතේ ඝන සෙන්ටිමීටර 1000ක් තුල තිබිය යුතු යූරියාහි ස්කන්ධය හොයාගත්තා. දැන් අපි මොකද කරන්න ඕන?
දැන් මේක ඝන සෙන්ටිමීටර 1000ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටර එකක් නේ. ඒතර ඝන ඩෙසිමීටර එකක් තුල තියෙනවා ග්‍රෑම් 120ක්. එhmena මේ ග්‍රෑම් 120 අපි දැන් මොකද කරගන්න ඕන? මවුල බවට පත් කරගන්න ඕන නේ. රයිට්. ඒතර මවුල එම නිසා දැන් අපි මේක ආයෙත් දිනනවා. එනම් රයිට් ඝන සෙන්ටිමීටර 1000ක් තුල අඩංගු විය යුතු මවුල ප්‍රමාණය නේ මවුල ප්‍රමාණය රයිට් එතකොට අපි දන්නා සමීකරණයක් තියෙනවා මොකක් සමීකරණේ n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m නේ n කියලා කියන්නේ මවුල ප්‍රමාණය ඒ කියන්නේ මෙන්න මේක n කියන්නේ මවුල ප්‍රමාණය m කියලා කියන්නේ මේ ස්කන්ධය ග්‍රෑම් 120යි m කියන්නේ මවුලක ස්කන්ධය m කියලා කියන්නේ මවුලක ස්කන්ධය 60යි මවුලයට ග්‍රෑම් නේ මවුලයට ග්‍රෑම් රයිට් එතකොට පුතේ ඕන අපිට දැන් n එනවා n නේද මේ g ට g කැපිලා ගියා m oil උඩට එනවා නේ 120 60 බෙදපුවාම 2යි ඒ කියන්නේ මවුල 2යි මවුල 2යි ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක තුල මවුල 2ක් තියෙනවා නම් මෙයාගේ සාන්ද්‍රණය කීයද එම නිසා සාන්ද්‍රණය සමානයි දෙකයි ඝන ඩෙසිමීටරයට මවුල තේරුණාද දැන් මේ තියෙන්නේ මේ ගාන හදන නෙවරදි ක්‍රමයේ පුතේ රයිට් අපි මෙයාගේ මෞලික ස්කන්ධය හොයලා අර සමීකරණේ දාලා තමයි ගත්තේ නැත්නම් මේක කෙලිම ගන්න පුළුවන් නිකන්නේ මේක ඇත්තට ලොකු දෙයක් නේ රයිට් මෙතන 120යි කියන්නේ ඒ කියන්නේ මෞල දෙකයි කියන්නේ කෙලිම ලියන්න පුළුවන් ඉතින් ඔහොත් මේ සමීකරණේ දාලා නේ කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය සිම්පල් M කියලා කියන්නේ ස්කන්ධය N කියලා කියන්නේ ද්‍රව්‍ය මෞල ප්‍රමාණය හරිද? ගියාගත්තද හැබවම? හරිද මේක? හරි සර්. මකන්නද? ආ සර්. රයිට්. ඊළඟ බලන්න. හරි මේක හරිනේ. ඊළඟ බලන්න 7. 7 කියනවා ඝන ඩෙසිමීටර මවුල එකක් වන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 600ක් සෑදීමට අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය හොයන්න. ඒක කොහොමද කරන්නේ? ඒක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි නේ. රයිට්. එතන ගන්නෙ නේ අපි අර විදිහටම මෙයාගේ ඔන්න දා මවුලික ස්කන්ධය හොයා ගන්නවා. නේ. රයිට් මවුලික ස්කන්ධ හොයා ගන්නවා අර විදිහටම හොයා ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් මවුලික ස්කන්ධ කීයද මේ දෙන්නක එකතු වෙන්නේ තියෙන්නේ නේ කීයද 58.5යි 58.5යි රයිට් ඕකේ ඒ කියන්නේ දැන් මෙතන කියන්නේ ඝන ඩෙසිමීටර මවුල එකක්
ඒ කියන පුතේ කෙලින්මනේ ඒ කියන්නේ 1000ක් තුල කෙලින්ම 1000ක් තුල ඝන සෙන්ටිමීටර 1000ක් තුල තියෙනවා මවුල එකක්. මවුල එකක් කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය. ස්කන්ධය කියන 58.5 ග්‍රෑම්. ඒක තේරුණාද? ඈ उत्तर उत्तर बिंदु देखा बिंदु देखिए वाला उत्तर एनो ना सोडियम क्लोराइड वाले स्कंदे या तिस्पाही दशम एकक के लिए इन्नो तिस्पाही दशम एकक ग्राम के लिए इन्नो तिस्पाही दशम एकक ग्राम के लिए इन्नो राइट मेरे तो बाहु उत्तर ओ को ना रिवर्स के लिए बाला ना पुला मेरे हरिद्ध के लिए बाला ना पुलवा सांड ने ने रिवर्स के लिए बाला ना पुला ओ ना මේ 600ක් තුල නැතිනේ 600ක් තුල තියෙන ස්කන්ධය තමයි මේ තියෙන්නේ රයිට් එමනම් පුතේ මේ කොහොමද ආය බලන්න බලන්නේ 600ක් තුල තියෙනවා කියලා තියෙන්නේ 35.1 ග්‍රෑම් එහෙමනම් සාන්ද්‍රණ කියන්නේ එමනම් ඝන සෙන්ටිමීටර 1000ක් තුල කොච්චර තියෙනවද මේක වැඩි කරපුවාම ආය එනවා වල උත්තරේ මෙයා එනවා 58.5 එනවා රයිට් राइट मैं कहा रही नहीं मैं कहा रही नहीं मैं कह चलो हम वो तो मार रहे थे आवाज़ इन्हें क्या बोला ना मैं तो ना किया ना वहाँ जले ग्राम अनुवक सोडियम हाइड्रोक्साइड ग्राम असुवाद दिए कर रहा था यही जले हाँ सोडियम हाइड्रोक्साइड ना माउल बागे वेने वेने में सोया माउल बागे वेने वेने में सोया राइट එතනක් කරන්නේ අපි මේ ගන්න හදලා අද පන්තිය නවත්තමු රයිට් මේක හදලා රයිට් එතන පුතේ ජලයේ සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාගය හොයන්න ඕන රයිට් එහෙමනම් අපි මෙතනත් අර මුලින්ම කරන්න ඕන මොනවද කරන්න ඕන H2 වල මවුලික ස්කන්ධ හොයන්න ඕන රයිට් H2 හි මවුලික ස්කන්ධය රයිට් කිය දෙන්නේ එක වැඩි කිරීම 2 ධන 16 නේ ඒ කියන්නේ 18යි ග්‍රෑම් මවුලයට මවුලයට ග්‍රෑම් 18යි රයිට් ඒකම හරි එහෙමනම් අතන තියෙන H2O මවුල ප්‍රමාණය හොයා ගන්න ඕන राइट इटे पास होया करना H2O माउल प्रमाण H2O माउल प्रमाण होया करना एक गाने है कि इटे मुका दिखिया नहीं यार इसका ने दीला तेरा नहीं ग्राम अनुवक के ला दीला तेरा नहीं H2O ग्राम अनुवक के ला दीला तेरा नहीं ये मतलब यार के माउल प्रमाण होया नहीं ग्राम अनु वेदन नोने में यार के माउल के इसका ने नहीं दहाटाई මවුලයට ග්‍රෑම් රයිට් ඔන්න පුතේ මෙතනින් අපි හොයා ගන්නවා H2O මවුල ප්‍රමාණය කී දෙන්නේ 90 10ට බෙදපුවාම එන්නේ 5යි නේ 5යි මවුල 5යි මවුල ඔන්න H2O වල මවුල ප්‍රමාණය හොයාගත්තා රයිට් ওই විදිහටම හොයා ගන්න අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ප්‍රමාණය රයිට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හි මවුල ප්‍රමාණය राइट इतना पुते सोडियम हाइड्रोक्साइड मावल प्रमाण सोडियम इसका दीला तीन इसका दीला तीन ग्राम असू आए यहाँ के मावल के इसका मेरी तरह हो सोडियम हाइड्रोक्साइड इसका दिखिए हाथ लिया है नी मिया विषय तो नहीं दास है मिया एक है हाथ लिया है राइट हाथ लिया है मावल एट ग्राम अरे
එතකොට මෙතන එනවා මවුල කීයක් තියෙනේ දෙකක් එනවා මවුල right ඔන්න දැන් ජලයේ මවුල ප්‍රමාණය හොයාගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය හොයාගත්තා දැන් අපෙන් අහන්නේ මොනවද ජලයේ මවුල භාගයයි අහන්නේ right එම නිසා ජලයේ මවුල භාගය එම නිසා H2O හි මවුල භාගය මවුල භාගය කියන්නේ මොකද්ද ජලයේ මවුල ප්‍රමාණය බෙදෙනවා ද්‍රාවණයේ මුළු මවුල ප්‍රමාණය නේ right මනම් H2O හි මවුල ප්‍රමාණය බෙදන්න ඕන ද්‍රාවණයේ මුළු මවුල ප්‍රමාණය right ද්‍රාවණයේ මුළු මවුල හරි එතකොට පුතේ H2O මවුල කීයදාවේ අපිට 5යි ආවේ 5යි මවුල ද්‍රාවණයේ මුළු මවුල කීයද H2O මවුල 5යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2යි 2න් එකතුව 7යි නේ 7යි 7යි මවුල ඒ කියන්නේ මෙයාගේ මවුල භාගය කීයද 5 බෙදීම 7 5 බෙදීම 7 හරි නේද ඒක हरिना मेतन उड़ीनुत लिया सोडियम हाइड्रोक्साइड मौलिक इस्कांदे अरविंद होगा अरे දැන් මොකද කරන්නේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කි මවුල භාගය නේ මම මෙතන කෙටියෙන් ලියන්නම් right එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය කියලා කියන්නේ හරි එයාගේ මවුල භාගය කියලා කියන්නේ යට පේනවද නැහැ නේ දැන් මේ ටික මකන්නද මම එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කි මවුල භාගය මවුල භාගය සමානයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල ප්‍රමාණය බෙදෙනවා ද්‍රාවණයේ මුළු මවුල ප්‍රමාණය ද්‍රාවණයේ මුළු මවුල හරි එතකොට කීය දෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2යි නේ 2යි මවුල 7යි මවුල ඒ කියන්නේ देख बेदी महात राइट मौल भाग देख बेदी महात काम तो वेदगत पाड़मक मैं तो हरी लेसी पाड़वा पुते अमारू ने राइट හරිද ලියාගත්තද හැමෝම ඔව් සර් හරි දැන් ලෙෆ්ට් එකෙන් පහ ගන්නකෝ හරි එමුණ පුතේ දැන් මේකේ තව ප්‍රශ්න ටිකක් අපිට ඉදිරියලා දෙනවා මේ ටියුට් එකේ හරි එහෙනම් ඔය කරන්න ඕනේ රයිට් ඔයගොල්ලෝ දන්නවා මේ පාඩමක් ඉවරන පස්සේ ඒක හරියට ඉවර කළා තමයි ඊළඟට යන්නේ ඈ රයිට් ඊට මේකේ අනිත් ටික රයිට් මේකේ අනිත් ටික දැන් කරපු නැති එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න රයිට් මේ තව හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා මේ රයිට් मेरी करा दें करपू नैतिया आई ट्यूट करा अरे उन्होंने तव प्रश्न तीन बट उन्हें इवंट पुला पीडीएफ प्रिंट अवट करना इवंट पुला क्षमता इवंटद मट करा ना बे अरे मट वेलावा नमु पलवनी पाड़मे दिवनी पाड़मे तुंगनी पाड़मे प्रश्न तीन उन्ना इवंक तीना बहुत प्रश्न तीन रईट मैं साक्षा करना नति මොකද මේ කොමත් කරන්න බෑ නේ මුතේ රයිට් ඕනනම් යවන්නම් PDF අරගෙන කරන්න හරි අර මම දැන් මම පාස් পেපර් එකක් දැම්ම නේද ඒකත් කරන්න අර කරනවනේ යනවනේ රයිට් ඕකේ හරි එතකොට අර අර වැඩේ මට කරන්න මට උදව්වක්
कमेंट दाला लाइक दाला पंदी या शेखर या शेखर पंदी हम इसको इक्कीने पस शेखर वेडियो इक्कीने पहाक शेखर हरि ओके अभी हम अंगहर आदा इन वाले हम ओटवा शुभरात्र हाई भवन सर नई गुड नाइट හොඳටම උගන්වන හොඳම ඔන්ලයින් විද්‍යාව පන්තිය 6 සිට 11 ශ්‍රේණිය දක්වා දේ දූ පුතුන්ට ඉතාම සරලව උගන්වන ආදරණීය විද්‍යාව ගුරුතුමා සම්පත් අබේවර්ධන ස්මාර්ට් බෝඩ් තාක්ෂණය ආකර්ෂණීය ගැන්වීම් රටාවත් සමග ඔබේ නිවසට පැමිණෙන සම්පත් සර්ගේ ඔන්ලයින් විද්‍යාව පන්තියට අදම ඔබේ දරුවා ඇතුළත් කරන්න සියලුම විමසීම් 0762 800යි 986